හරි දැන් 2012 A level ප්‍රශ්නයක් දාලා තියෙනවා හරි 2012 A level ප්‍රශ්නයක් දාලා තියෙනවා පහත සඳහන් දෑ අතුරින් නිෂ්පාදන හැකියාවක් ක්‍රියා පිටතට විතැන් වීම කෙරෙහි බලපාන කරුණ වන්නේ නිෂ්පාදන හැකියාවක් ක්‍රියා පිටතට විතැන් වෙද්දී හරි උත්තර පහක් දීලා තියෙනවා මොකද උත්තරේ තාක්ෂණීය දියුණු වීම මොකද උත්තරේ වඩාත් විවෘත ප්‍රවේශයක් අබාධ වෙනදාමක් කරන්න ලැබුරු වීම පෙරකියා පහළ වැටීම ජනගහනයේ අධ්‍යාපනය මට්ටම ඉහළ යාම ඵලදායීතාව ඉහළ යාම පිටතර කියන්නේ ළමයි දකුණට මොකද උත්තරේ පිටතර කියන්නේ දකුණට විතැන් එනවා කියන අදහස ඔව් ළමයි මේ උතුර අංක එක තමයි තාක්ෂණයේ දියුණු වීම කියන එක දැන් අපි ගත්තොත් එහෙම මේ නිෂ්පාදන හැකියාව කියන වචනේ තේරුම මොකක්ද නිෂ්පාදන හැකියාව කියන වචනේ තේරුම කොහොමද දන්නන්නේ නිෂ්පාදන හැකියාව කියන වචනේ තේරුම ළමයි නිෂ්පාදන හැකියාව කියන වචනේ තේරුම තමයි අපිට කොච්චරක් හදන්න පුළුවන්ද කියන්නේ ආයතනයකට ආයතනයක් අපි ගත්තාම ආයතනයට කොච්චරක් හදන්න කියන්නේ බාන්න කොච්චරක් හදන්න පුළුවන්ද කියන එක තමයි නිෂ්පාදන හැකියාව කියන්නේ හරිද ඒක ඒක තමයි අපේ අපි අපේක්ෂා ඒ ආයතනයේ උපරිම කරන්න පුළුවන් ටික තමයි ඒ ආයතනයේ අපේක්ෂා කරන්නේ අපි හිතමු යම්කිසි ඇඟලුම් ආයතනයක් තියෙනවා හරි ඒ ඇඟලුම් ආයතනයේ අපි හිතමු ඇඳුම් මාසිකට 1000ක් හදන්න පුළුවන් කියලා. ඒක තමයි ඒ ආයතනයේ නිෂ්පාදන හැකියාව. ඒක තමයි ඒ ආයතනයේ නිෂ්පාදන හැකියාව. හරි. එහෙම නැත්තම් ඒක තමයි අපේක්ෂා කරන නිමවුම විභව නිමවුම කියලා කියන්නේ. හරිද? එතකොට ඒක වැඩි වෙන්නේ මොකක් වුණොත්ද තාක්ෂණයේ වගේ දියුණුවක් වෘද්ධියක් ඇති වුණොත් නව යන්ත්‍රයක් එකතු කරොත් ඔන්න මොකද වෙන්නේ? නිෂ්පාදන හැකියාව වැඩි වෙන්න පුළුවන්. හරි. දැන් උත්තරේ අංක 1. ඊට පස්සේ අපි ගත්තොත් සියලුම නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්න ලබන සම්පත් එකිනෙකට පූර්ණ ආදේශක වූවොත් පහත සඳහන් කවර ප්‍රකාශයක් නිවැරදි වේද කියලා අහනවා. එකිනෙකට පූර්ණ ආදේශකයි. කවර ප්‍රකාශයක් හරිද කියලා අහනවා. අන්න හරි. ඔව්. නිෂ්පාදන හැකියාවක් වේ සරල රේඛාවක්. වර මතක ඇති මම විග්‍රහ කළා. හරි. ඔව්. ඔයගලන්ට මම විග්‍රහ කරා දරුවෝ මේ නිෂ්පාදන ඒ කියන්නේ මේ ඔක අර නිෂ්පාදන හැකියාව මේ එන්න මේ විදිහට සරල රේඛාවක් වුණොත් මොකද වෙන්නේ සරල රේඛාවක් වුණොත් දරුවෝ මොකද්ද ස්ථාවර නිෂ්පාදන හැකියාවයි වක්‍රයක් ඒකට අපි කියව පූර්ණ ආදේශක වුණොත් ඒ කියන්නේ මේ මේකේ මේ පැත්තේ භාවිතා කරන x භාණ්ඩය නිෂ්පාදනය කරන සාධක ඒ ආකාරයෙන්ම y භාණ්ඩය නිෂ්පාදනය කරනවා නම් හරිද කරන්න හැකි නම් ඒ නිෂ්පාදන හැකියාවයි වක්‍රය මේ විදිහට ස්ථාවර ස්වභාවයක් ගන්නවා හරි හරි එතන උත්තර අංක 2 ඊට පස්සේ පහත සඳහන් ඒවා අතුරින් සූක්ෂම ආර්ථික විද්‍යාත්මක මාර්තුකාවක් කොනේ කුමක්ද ඔන්න මගේ ප්‍රශ්නයක් සූක්ෂම යර්ථයෙන් මොකද සූක්ෂම ආර්ථික විද්‍යාවට පොලි අනුපාතික කියලා කියන්නේ සමස්තයක් ළමයි ඒ කියන්නේ සාර්ව ආර්ථික විද්‍යා කාණ්ඩයට තමයි ඒක වැටෙන්නේ
ඊට පස්සේ උද්දමන අනුපාතය කියලා කියන්නේ සාර්වාර්ථික විචල්‍යයක් ඇමරිකා එක්සත් ජනපදයේ දළදේශීය නිෂ්පාදිතය ඉහළියාම කියන එක සාර්වාර්ථික විචල්‍යයක් විරකියාව ගත්තහම සාර්වාර්ථිකයි ඔව් උත්තර අංක පහ මොකද්ද කිරිපිටි මිල ඉහළියාම කියන එක සූක්ෂම ආර්ථික විද්‍යාවක් තමයි හරි සූක්ෂම ආර්ථික විද්‍යාවක් තමයි හරි ඊට පස්සේ අපි ගත්තොත් බලන්න 24 පහත සඳහන් දෑ අතරින් නොමිල භාණ්ඩයක් නැත්තම් ෆ්‍රී ගුඩ් අ ෆ්‍රී ගුඩ් ලක්ෂණයක් වන්නේ කවරෙක්ද හරි දැන් මේකත් වරද්දලා ළමයි ඉන්න නොමිල භාණ්ඩයක් මොකද නොමිල භාණ්ඩයක් වෙන්නේ මොකද ආන්සර් එක එබඳු භාණ්ඩයක් සැපීමේදී ආවස්ථක පිරියයක් ඇති නොවීම ආවස්ථික පිරියයක් නැහැලු. එබඳු භාණ්ඩයක පරිභෝජනය සමාජීය වශයෙන් හිතකර වේයයි සලකුණු ලැබෙන බැවින් ඒවා සාමාන්‍ය රජයේ විසින් සැපීම. එබඳු භාණ්ඩයක පරිභෝජනය හා නිෂ්පාදනය බාහිරතා බිහි නොකිරීම. එබඳු භාණ්ඩයක සැපීම පූර්ණ වශයෙන් නනම් මෙවීම. එබඳු භාණ්ඩයක නිෂ්පාදන හීනමන පළදා නීතියට යටත් වීම. මොකද්ද ළමයි උත්තරේ? හොඳින් හිතන්න බලන්න. මොකද්ද උත්තරේ කියන්නේ? මොකද්ද? නොමිල භාණ්ඩයක හරි නොමිල භාණ්ඩයක තියෙන ලක්ෂණෙ. ආ මොකද්ද නොමිල භාණ්ඩයක තියෙන ලක්ෂණෙ? හරි ඔබා අව් අව් හරිද ළමයි නොමිල භාණ්ඩයක මම මෙතන මේ නොමිල භාණ්ඩ කියලා අදහස් කරේ මොකද්ද මේ නොමිල භාණ්ඩ කියලා අදහස් කරන්නේ මේ ආර්ථික නොවන භාණ්ඩ හරිද ආර්ථික නොවන භාණ්ඩ හරි මම ඔයාට ඉරිදා පන්තියේදීත් මම ආර්ථික නොවන භාණ්ඩ කියලා මම මෙන්න මෙහෙම මට මතකයි මම ලිව්වා කියලා නොමිල භාණ්ඩ කියලා කියනවා කියලා මම කිව්වා නොමිල භාණ්ඩ කියලා කියලත් මම කියනවා කිව්වා මේ ආර්ථික නොවන භාණ්ඩ. දරු මේ ආර්ථික නොවන නැත්තම් මේ නොමිල භාණ්ඩ හරිද? තමයි අපිට කියන්නේ ඒවා අසීමිතව සැපයනවා. හරිද? ඒවා රජය සැපයනවා කියලා කියන්න බෑ. දැන් රජය ළමයි ආර්ථික භාණ්ඩස් සැපයනවා. හරි? රජය ආර්ථික භාණ්ඩස් සැපයනවා. හරි රජය සැපයනවා කියලා කියන්න බෑ. දැන් ඕගොල්ලෝ දැන් නොමිල කියලා හිතුවාම ඕගොල්ලන්ට හිතෙනවා ඇත්තේ අර නිකන් දෙන පොත් ටික. හරිද? පොත් ටික ඊට පස්සේ ඇඳුම් කියන්නේ අර ඒවා ඒවා නෙමෙයි හරි ඒවා ආර්ථික භාණ්ඩ කාණ්ඩ ඒවට නේ භාණ්ඩ නිකන් ඕගොල්ලන් නිකන් දුන්නා නේ කවුරු හරි පිළිවෙත් දරලා තියෙනවා හරිද එතකොට ආර්ථික නොවන භාණ්ඩ විදිහට අපි ගත්තොත් එහෙම ඒ ඒවට තමයි අපි නොවිල භාණ්ඩ මොනවාද වාතය නිර්මිලිය වර්ෂා ජලය ඒවා මොකද ඒවා අසීමාන්තිකව අපිට ලබා දෙන නිසා හරිද ඔන්න හරි නිසා හරියට හිතන්න හරිද ආවස්තික පිරිවැයක් නොමෙත වීම. නැ උත්තරය අංක 1. ඊට පස්සේ නිදහස් වෙළඳපොළ ආර්ථික පද්ධතියක මූලික අංගයක් වනු වේ. නිදහස් වෙළඳපොළ ආර්ථික පද්ධතියක මූලික අංගයක්. දැන් අපි ගත්තොත් එහෙම මූලික දැන් නිදහස් වෙළඳපොළ දැන් නිදහස් වෙළඳපොළ කියලා කියන්නේ හරි දැන් ගොඩාක් කට්ටේ කොච්චර තරම් හිටියත් මම ඕක නැවත නැවත වරපම් කියනවා. මොකද මේක පටල ගන්න නිසා දැන් නිදහස් වෙළඳපොළ ආර්ථිකයක හරිද නිදහස් ආර්ථිකයක ළමයි අනිවාර්යෙන්ම දේපල හිමිකම පෞද්ගලික අංශයේ සතුයි භාවිතා කරන යාන්ත්‍රණය මිල යාන්ත්‍රණයයි නිදහස් වෙළඳපොළ ආර්ථිකයක පෞද්ගලික අංශයේ සතුයි භාවිතා කරන යාන්ත්‍රණය මිල යාන්ත්‍රණය හරි ඔන්න ඔය දෙක ඔලුව තියාගෙන බලමු බලන්න අපිට උත්තරයක් ගන්න පුළුවන්ද කියලා ආණ්ඩුවේ මැදිහත් වීම ඉතා පල්ල ඉහළ මට්ටම නෑ ඉහළ මට්ටමක නෑ ඒක වැරදි සම්පත් පිළිබඳ පොදු හිමිකාරීත්වයක් නෑ පොදු කියන්නේ රජේනේ රජයේ හිමිකාරියක් සිත් පෞද්ගලික දේපොළ ක්‍රමය අන්න ඒක නම් හරි මධ්‍යගත සැලසුම් ක්‍රමය නෙමේ එහෙනම් ඒක වැරදි රජයේ කිසිදු සම්බන්ධතාවයක් නෑ පහත් නෙමේ උත්තරේ
හරිද දැන් බලන්න මේ නිදහස් වෙළඳපොළ ආර්ථික පද්ධතික මූලික අංගයක් විදිහට අපිට මෙන්න මේකට ඉර ගන්න අපිට ඕන දැනුම මොකද්ද අපි දැනන් ඉන්න ඕන නිදහස් වෙළඳපොළක අනිවාර්යයෙන්ම දේපළ හිමිකාරීත්වයේ පෞද්ගලික අංශය සදොයි භාවිතා කරන යාන්ත්‍රණය මිල යාන්ත්‍රණය කියන එක අපිට ඔළුවේ තියෙන්න ඕන ඒතර ඒ ඉන්නේ ඒ දැනුම තිබ්බොත් ඒ දැනුම තියෙනවා නම් අපිට මේකට උත්තරේ ගන්න පුළුවන් ළමයි මතක තියාගන්න MCQ එකේ ලකුණු එකක් කියලා කියන්නේ හරිද ලකුණු එකක් කියලා කියන්නේ අර එක සෑහෙන්න වටිනවා ඒ නිසා මේ MCQ එකේ මේ එක ලකුණ ගන්න ඔයා පුදුමාකාර විදිහට උත්සාහ කරන්න ඕන හරිද පුදුමාකාර විදිහට ඔයා උත්සාහ කරන්න මතක තියාගන්න පහත සඳහන් දෑ යතුයෙන් අභිමතාන් රූපේ ප්‍රකාශය මොකද්ද අභිමතාන් රූපේ ප්‍රකාශය මොකද්ද හරි දැන් ඔයා දැන් ඔළුවට දාගන්න ඕනේ මොකද්ද කාරණාව මේක විෂයානුබද්ධ කාරණාවක් ගොඩාක් තියෙනවා විෂයානුබද්ධ කාරණා. ඒතර ඒ අතරින් තියෙන විෂයානුබද්ධ කාරණාව නොවන එක තමයි අපි අභිමතා රූපී විදිහට ගන්න ඕන. හරි ආර්ථික විද්‍යාඥයින් ස්වභාවික සම්පත් ප්‍රතිස්ථාපනය කළ හැකි හා ප්‍රතිස්ථාපනය කළ නොහැකි විෂයානුබද්ධයි ළමයි. අපිට සත්‍ය අසත්‍යතාව වැදගත් නැහැ. විෂයානුබද්ධයිනේ. පරිසරයේ හිඟ සම්පතක උදාහරණ වේ විචානුබද්ධයි අසීමිත ඕමනා සපුරා ලීමට ආර්ථික විෂානුබද්ධයිනි වර්තමානයේ ශ්‍රී ලංකාවේ උද්දම විෂානුබද්ධයි හරිද ළමයි විෂානුබද්ධ නැති එකම එක තමයි ආදායම් අසමාන ලෙස බෙදී යාම අසාධාරණ වේ කියන එක පුද්ගලයාගේ මතය එතකොට ඒක අසාධාරණ වෙන්නත් පුළුවන් සාධාරණ වෙන්නත් පුළුවන් ඒක පුද්ගලයාගේ මතයක් නේ තවත් එක්කෙනෙක්ට කියන්න පුළුවන් නෑ ආදායම් අසමාන ලෙස බෙදාහැරින්න ඕන. ඒ වෙනුවෙන් අපි බදු ගෙවන්න. ඈ එහෙම යම් කිසි කෙනෙක්ගේ තර්කයක් ඉදිරිපත් වෙන්න පුළුවන්. පක්ෂව සහ විපක්ෂව. ඒතකොට ඒක විවාදාත්මකයි. මතක තියාගන්න අභිමතාන් රූපී ප්‍රකාශ විවාදාත්මකයි කියන එක. හරිද? අභිමතාන් රූපී ප්‍රකාශ විවාදාත්මකයි. ඒක පුද්ගලයාගේ මතයක් නිසා. ඒක විෂයානුබද්ධ කාරණාවක් නෙමෙයි. ඒ නිසා ඒ කරුණු අභිමතාන් රූපී කරුණු විවාදාත්මකයි කියලා මතක තියාගන්න. හරි ඊට පස්සේ ගත්තොත් පූර්ණ සේවා නියුක්ති පවතින ආර්ථිකයක ප්‍රාග්ධන ආයෝජනයේ ඉහළ නැංවීමේ ආවස්තික පිරිවැය වනුයි. ආවස්තික පිරිවැය වනුයි මොකද්ද කියලා අහලා තියෙනවා. පූර්ණ සේවා නියුක්ති පවතින දැන් පූර්ණ සේවා නියුක්තිය කියලා කියන්නේ අපි ගත්තොත් උපරිම වශයෙන් සම්පත් ප්‍රයෝජනෙට අරගෙන තියෙන අවස්ථාවක් නේ. ප්‍රාග්ධන ආයෝජනයේ ඉහළ නැංවීමේ ආවස්තික පිරිවැය වන්නේ. දැන් අපි ගත්තොත් එහෙම ආයෝජනයේ ඉහළ නැංවුවාම දැන් එතකොට මේ අවස්ථාවේදී ආයෝජනයේ ඉහළ නැංවුවොත් දැන් අපිට මොකද වෙන්නේ? දැන් අපි දැන් මේක අපි නිෂ්පාදනය කියමයින් වක්‍රයක් වඩ මම ඇදලා පෙන්නන්න. හරිද? ඔර මේක හැන ප්‍රසිද්ධ ප්‍රශ්නයක් මේක. හරි. මේක හරි ප්‍රසිද්ධයි. ඔයා මෙන්න මේක දාගන්න මේ මාතෘකාව දාලා මම හිතන්නේ ඔයාලා ගහගෙන ඇති. හරිද? ඔයා ගහගෙන ඇති. ඔයා ගහගෙන ඇති කියලා මම විශ්වාස කරනවා. මම ඊළඟ මාතෘකාවලත් මම ඊළඟ දවසේ ටක් ගාලා මාතෘකා ටික දීගෙන යන්න. හරි? හරි. ඊළඟ දවසේ මම පැයක් කරන් ඒ ටික මම කරන්න. හරි අපි ගත්තොත් එහෙම මේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් අපි ගත්තොත් හරි එක පැත්තක ආයෝජන භාණ්ඩ අනිත් පැත්තෙන් පරිභෝජන භාණ්ඩ තියෙනවා එක පැත්තකින් තියෙනවා ආයෝජන භාණ්ඩ අනිත් පැත්තෙන් තියෙනවා ළමයි මොකද්ද පරිභෝජන භාණ්ඩ හරි එතකොට අපි ගත්තොත් අපි මේ අවස්ථාව ගත්තොත් මේ ඒ කියන අවස්ථාව ගත්තොත් ආයෝජනයේ අපි හිතමු සම්පත් 100ක් යදවලා තියෙනවා පරිභෝජනයේ සම්පත් 50ක් යදවලා තියෙනවා එතකොට sorry පරිභෝජන භාණ්ඩ 50කොත් ආයෝජන භාණ්ඩ 100කොත් හදනවා ඒකනේ දැන් ඒ කියන අවස්ථාවේදී එහෙමයි දැන් මෙතනින් කියන්නේ මොකද්ද ආයෝජනයේ සඳහා සම්පත් වැඩි කරොත් කියන්නේ එතකොට ආයෝජනයේ සම්පත් අපි හිතමු පූර්ණ සේවා නියුක්ති මට්ටමේ ඉන්නවා කියන්නේ මොකද්ද මෙයා එයා ව්‍යංගයෙන් කියනවා පූර්ණ සේවා නියුක්ති මට්ටමේ ඉන්නවා කියලා කියන්නේ එයා ව්‍යංගයෙන් කියනවා
මොකද්ද එයා වන් ව්‍යංගයෙන් කියනවා ළමයි එයා ව්‍යංගයෙන් කියනවා අපි නිෂ්පාදන හැකියා මායින් වක්‍රය ඉන්නේ කියලා එයා ව්‍යංගයෙන් කියනවා එයා ඉන්නේ නිෂ්පාදන හැකියා මායින් වක්‍රය කියලා එයා ව්‍යංගයෙන් කියනවා ඒ කියන්නේ PPC කර්ව් එක මත ඉන්නේ කියලා කියනවා මොකක් කියෙන්නේ එයා පූර්ණ සේවා නියුක්ති මට්ටමින් ඉන්නේ කියන එක එයා අදහස් කරනවා හරිද පූර්ණ සේවා නියුක්ති මට්ටමින් ඉන්නවා කියන එකෙන් එයා ව්‍යංගයෙන් ඒක අදහස් කරනවා අර දෙක අපි තේරුම් ගන්න ඕන. එතකොට මේ මට්ටමේ ඉඳලා, ඒ කියන්නේ නිෂ්පාදන හැකියාව මායින් වක්‍රයේ මත ඉඳලා, එයා ආයෝජනේ වැඩි කරොත්, එයාට කැප කරන්න වෙන්නේ දරු මොකද්ද? එයාට කැප කරන්න වෙන්නේ පරිභෝජනේ කැප කරන්න වෙනවා. එයාට පරිභෝජනේ කැප කරලා තමයි ආයෝජනේ වැඩි කරන්න වෙන්නේ. හරි? දැන් ආයෝජනේ කැප කරොත්, දැන් ආයෝජනය වැඩි කරන්න නම් Dan pari bode ne kapa karan dabi nuni, mana bini nanti pari bode ne kapa kara puni saat tama ya ayo dina pita wali karan dabi awas tawa lepuni. Hari, tara pari bode ne pahala peti maya kini kata maya pita utre kan dabi nuni. Hari, irba sehana ma me pari wartana dan kapi kato dedas dahatuna. Paper එක ගත්තොත් මේ 2013 A level paper එක ගැන කතා කරොත් ළමයි මේ paper එක හැදුවේ මගේ මතක හැටියෙන් නම් ඩැනි අතපත්ස රුහුණ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් ඩැනි අතපත්ස අපි ගත්තොත් එහෙම පහුගිය කාලේ විශාල ආර්ථික විද්‍යා papers හැදුවේ ඩැනි මහාචාර්ය ඩැනි අතපත්ස සර්ගේ පොත් දෙකකුත් තියෙනවා හරි ගොඩක් සර්ගේ සම්මන්ත්‍රණ වල සම්බන්ධ වෙලා තියෙනවා Hari Rohan Vidya Vishwavidyalaya Mahacharyawarayek hari etoda mama igena gattet mama aarthika vidyawa igena gattet Dani Yathapatta sir gen igena gattu sir eken Rohan Vishwavidyalaya ape igena gattu sir kenek gen tamai mamat aarthika vidyawa igena gatte hari etoda ese tamai oya 2001 2006 hari 2001 idan wage hari ඔය papers හදාගෙන ආවේ ඔය 2013 අවුරුද්දේ papers paper එක ගැන කතා කරොත් එහෙම ඩැනී අතපත්ස කියන්නේ අයින් වෙන්නේ නිකන් pension යනවා වගේ අන්තිම හදු paper එක. හරිද? මේ paper එක ළමයි ඔය 2013 paper එක මෑත කාලීනව ආපු අමාරුම් paper එකක් විදිහට 2013 ලියුව ළමයි එක ඒ කියන්නේ අඳාගෙන වගේ ආවේ. හරි? අඳාගෙන ආපු ලියු paper එකක් තමයි 2013 A level paper එක කියලා කියන්නේ. හරි? හරි ඊට පස්සේ 2013 paper එක අමාරු වුණානේ sorry 2012 paper එක ගොඩාක් ලේසි වුණා හරිද ගොඩාක් ලේසි වුණා 2012 A level paper එක icon 2013 එකට හරියන්න ගොඩාක් අමාරු වුණා හරිද ඊට පස්සේ 2014 දැන් නම් ඒක සාමාන්‍ය මට්ටමට පත් වුණා හරි 2013 ඩෙනි අතපත්ස තමයි ওই paper එක හැදුවේ පරිවර්තන ආර්ථිකය යන සංකල්පයෙන් විස්තර කරන්නේ විස්තර කරුණුවේ කියන එක හරි මොකද ළමයි උත්තරේ පරිවර්තන ආර්ථික ගැන සංකල්පින් විස්තර කරන්නේ බලමු ශ්‍රම සූක්ෂම නිෂ්පාදන ක්‍රම ශිල්ප වෙනුවට ප්‍රාග්ධන සූක්ෂම ශිල්ප ක්‍රම යොදා ගන්නා රටකි බලන්න ටිකක් අමාරුයි නේද ආ ටිකක් අමුතු වචන වලින් අහලා තියෙන්නේ නේ හරි අමුතු වචන වලින් අහලා තියෙන්නේ මැදගත සැලසුම් ආර්ථිකයක සිට බ්‍රැන්ඩ් පොල ආර්ථිකය කරා නැඹුරු වන රටකි. අඩු ආදායම් සහිත ආර්ථිකයක සිට අඩු ආදායම් සහිත ආර්ථිකයක සිට මධ්‍යම ආදායම් සහිත ආර්ථිකයක කරා නැඹුරු වෙනවා කියලා තියෙනවා. හරිද? ඊරවස්ථා මොනවද තියෙන්නේ? බැලන්ස් ශේෂයේ හිඟියක් සහිත තත්ත්වයක සිට බැලන්ස් ශේෂ අතිරික්තයක් සහිත තත්ත්වයක පත්වන රටකි. හරි. සාම්ප්‍රදායික ආර්ථිකයක සිට මධ්‍යගත සැලසුම් එහිකට මාරු කරන්න නැඹුරු වන රටකි. ඕක තමයි ඒක දීලා තියෙන ඒවා. හරිද? දීලා තියෙන ඒවා. ඔව්. දැන් අපි සාමාන්‍ය ළමයි අපි ඔය දැන් ඔය ඔය පරිවර්තන ආර්ථිකය වගේ ඔය කතා කරන ළමයි මේ දැන් අපි ගත්තොත් එහෙම දැන් පරිවර්තනය තියෙන ආර්ථිකයක් තියෙන රටක් තමයි දැන් අපි ගත්තොත් මේ ආර්ථික පද්ධති කියන කොටසෙන් තමයි දරුව මේක අහලා තියෙන්නේ හරිද ආර්ථික පද්ධති
දැන් අපි ආර්ථික පද්ධති යටතේ අපි ගත්තොත් නව කියන්නේ දැන් ඔය සමාජවාද කියන්නේ සමාජීය ආර්ථික පද්ධති ගත්තාම ඒවා මේ ටිකක් මෑතකදී පිහිවිච්ච ආර්ථික පද්ධති පරණයි එනවා අර විධානගත සහ වෙළඳපොළට වඩා ටිකක් නවීන පන්නේ සමාජීය වෙළඳපොළ ආර්ථික පද්ධති වගේ ඒවා ඒ වගේම ඔය පරිවර්තන ආර්ථිකයක් කියලා කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම දැන් චීනය වගේ ගත්තොත් පරිවර්තන ආර්ථිකයක් කියන රටක්. ඒ කියන්නේ ඒගොල්ලෝ සමාජවාදී ඉඳලා ධනවාදයේ පැත්තට නැත්තම් වෙළඳපොළ ආර්ථිකයක් කරා දැන් සමාජවාදී රටක් මේ චීනය කියලා අපි අපි සාකච්ඡා කරන්නේ. අපි ඉස්සර හැඳින්නුවේ. නමුත් ඒක ඒ ආර්ථිකය කොහෙද මාරු වෙන්නේ? ධනවාදී නැත්තම් වෙළඳපොළ ආර්ථිකයක් කරා මාරු වෙමින් යන එකක්. එතකොට පරිවර්තන ආර්ථිකයක් තියෙන රටකට උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් මොකද්ද ඔය චීනය වගේ රටක් අපිට ගන්න පුළුවන් හරි උත්තරය අංක අපිට ගන්න වෙන්නේ දෙක මධ්‍යගත සැලසුම් ආර්ථිකයක සිට වෙළඳපොළ ආර්ථිකය කරා නැඹුරු වන රටකි කියන එක තමයි අපිට ගන්න වෙන්නේ උත්තර අංක දෙක ඔය මධ්‍යගත කියලා කියන ළමයි විධානගත ආර්ථිකයක් කියන අදහස් තමයි හරි මැදගත බලන්න 2013 පේපර් ටිකක් සාමාන්‍යයෙන් අමාරු ඔයගොල්ලන් තේරෙන්න ඇති. හරි MCQ කරත් බලන්න නිකන් කිලින්ම අහලා නැහැනේ. මැදගත සැලසුම් මාර්ථිකයක දෙකිය හැකි වැදගත් ලක්ෂණයක් වන්නේ. හරි දැන් අපි ලක්ෂණ ගත්තොත් එහෙම සැලසුම්ගත එකේ හරි දේපල හිමිකම රජයේ අංශය සතුයි. භාවිතා කරන යාන්ත්‍රණය තමයි සැලසුම් යාන්ත්‍රණ. හරි බලමු ওই දිග ඔලු තියාගෙන කියවලා සාපේක්ෂ මිල ගණන් පදනම් කරගැනීමේ සම්පත් පෙදී යාම වේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. මිල පදනම් කරගෙන යන්නේ ළමයි. මිල පදනම් කරගන්නවා කියලා කියන්නේ මිල යාන්ත්‍රණය. එතකොට මිල යාන්ත්‍රණය පදනම් කරගෙන යන්නේ වෙළඳපොළ ආර්ථිකයක් තමයි. හරිද? උත්තරයක් එනවා අපිට උත්තර අංක 3 හරි බලමු දරුවෝ. ආර්ථික වෘද්ධියට බලපාන ප්‍රබල සාධකයක් ලෙස සම්පත් පිළිබඳ පෞද්ගලික හිමිකාරීත්වය පැවතීම නෑනේ සම්පත් පිළිබඳව පෞද්ගලික හිමිකාරීත්වයක් තියෙන්නේ වෙළඳපොළ ආර්ථිකයක් තුල එහෙනම් ඒ විතරක් නෙමෙයි භාණ්ඩ හා සේවා වඩාත් හොඳින් නිෂ්පාදනය කළ හැකි ආකාරය පිළිබඳ අන්න හරි තියෙන ආණ්ඩුවේ සැලසුම් සම්පාදකයන් විසින් ගැනීමයි ඔව් ඒගොල්ල තමයි සැලස් මහදන්නේ ආණ්ඩුව තමයි සැලස් මහදන්නේ එහෙනම් මේ සැලසුම් කියලා සැලසුම් ආර්ථිකයක දැකියක විශේෂම ලක්ෂණය තමයි මොකද්ද ආණ්ඩුව හදන සැලැස්මට අනුව තමයි ඒගොල්ලෝ මූලික ආර්ථික ප්‍රශ්න විසඳගන්නේ. එහෙනම් උත්තරේ අංක එන්නේ තරුවේකට 3. දැන් අපි ගත්තොත් ඊළඟ ප්‍රශ්නේ ආර්ථික විද්‍යාවේදී හදාරුණු ලබන්නේ. හරිද? ආර්ථික විද්‍යාවේදී හදාරුණු ලබන්නේ මොකද්ද කියලා අහනවා. හරි ආර්ථික විද්‍යාවේදී හදාරු ලබන්නේ මොකද්ද කියලා අහනවා අපි ගත්තොත් එහෙම ආර්ථික විද්‍යාවේදී හදාරු ලබන්නේ දැන් අපි ගත්තොත් අපි මේ උත්තර බලමුකෝ සම්පත් හිඟකම හා පූර්ණ සේවා නියුක්තිය පිළිබඳව අපි ගත්තොත් හිඟකම පිළිබඳ අසීමිත මිනිස්සු මනාවල සාපේක්ෂව සම්පත් සීමිතයි ඒ හිඟ සම්පත් භාවිතා කරලා අපි කොහොමද බාණ්ඩා සේවා බාණ්ඩා සේවා මේ අපි තෝරා ගැනීමත් එක්ක නේ අපි මිනිසාගේ හැසිරීම නේ අපි එතන සාකච්ඡා කරන්නේ ආර්ථික විද්‍යාව කියලා සම්පත් හිංකමහා නිෂ්පාදනය සම්පත් හිංකමහා තෝරා ගැනීම සම්පත් හිංකමහා කාර්යක්ෂමතාවය මේවා බයිලා මේ සම්පත් හිංකමහා කාර්යක්ෂමතාවය බයිලා හරිද සම්පත් හිංකම ආදේශකතාවේ බයිලා හරිද සම්පත් හිංකම නිෂ්පාදනය කියන්නේ ඒ බයිලා හරිද මොකද්ද උත්තරේ තමයි මොකද්ද ළමයි ඔව් උත්තරේ මොකද්ද උත්තර අංක 3 හරි මේ පූර්ණ සේවා නියුක්ති ඒවා හිංකමත් ඒවා ආර්ථික විද්‍යාවත් එක්ක අපි මේ පූර්ණ සේවා නියුක්ති ඒවා කතා කරන්න යන්නේ හරිද හිංකම තෝරා ගැනීම තමයි මේ උත්තර අංක 3 තමයි එන්නේ හරිද ඔයගොල්ලෝ ඔගලන්න දැක්කකම බයිලා වගේ නම් ඒක අයින් කරන්න. ආයෙගෙන හිතන්න දෙයක් නැහැ. ආර්ථික විද්‍යාවේදී ආවස්ථික පිරියේ වශයෙන් නිර්වචනය කරන්න. කැපකිරීමනේ. යමක් ලබා ගැනීම වෙන්වෙන්ව
කැපකළු අනිකුත් අවස්ථාව. යමක් ලබා ගැනීම සඳහා වැය වූ මූල්‍ය පිරය නෑ නෑ මේ බයිලා. මූල්‍ය පිරය බයිලා. යමක් ලබා ගැනීම සඳහා ගත වූ කාලය පිරය බයිලා. යමක් ලබා ගැනීම වෙනුවෙන් වැය වූ ස්ථාවර අවිචාල පිරය. ඒකත් විකාරය. යමක් ලබා ගැනීම වෙනුවෙන් අත්හරින ලද හොඳම විකල්පයේ වටිනාකමයි. හරි මොකක්ද මේ වැරදි උත්තරේ? අන්න හරි උත්තර අංග ළමයි පහ ගන්න වෙන යමක් ලබා ගැනීම වෙනුවෙන් අත්හරින ලද හොඳම විකල්පයේ වටිනාකම. මේ මෙතන මේ wen wenව කැප කළා අනෙක් එකේ වැඩක් නැහැනේ. ඒක නෙමේ. wen wen එක ඒක නිකන් උත්තරය පැහැදිලි. තියෙන උත්තරෙන් අපිට ගන්න වෙන උත්තර අංක පහ. හරි උත්තර අංක පහ ඉන්නේ ඈ. හරි ඊට පස්සේ බලන්න පහත සඳහන් දෑ අතරින් ආර්ථික භාණ්ඩයක ලක්ෂණ નિවැරදිව පිළිපිලිම කරන පිළිතුර මං හිතන්නේ අහන්න. ඔව් පිළිතුර අහන්නේ තෝරන්න. ආර්ථික භාණ්ඩක ලක්ෂණ දරුවෝ ආර්ථික භාණ්ඩයක් මං කිව්වා හිඟකමක් තියෙනවා. එතකොට හිඟකමක් තියෙන නිසා තේරීමක් කරන්න ඕනේ. ඒ වගේම ආවස්තික පිරිවැයක් ඒ තුල තියෙනවා. දැන් ඒ ටික ඔළුවේ තියාගෙන බලන්න. නිෂ්පාදන පිරිවැය. ඔව්. ආවස්තික පිරිවැය. හ්ම් හ්ම්. පාරිභෝගිකයා විසින් වියදමක් දැරීම. අඩුවන ආන්තික පිරිවැයක් පැවතීම මොකද උත්තරේ දෙනවා උත්තරයක් තුන උත්තරේ තුන කියලා කියනවා උත්තරේ තුන කියන එක හරිද එක කියලා කියනවා ඒසා බී දැන් දරුවෝ දැන් මම මෙහෙම කියන්නම්කෝ දැන් දැන් අපි දැන් සමහර ආර්ථික භාණ්ඩ වලට අපි වියදමක් පාරිභෝගික අනිවාර්යයෙන්ම දරනවාද ඈ එන්නේ එහෙම ප්‍රශ්නයක් අපිට එනවනේ අපිට එහෙම ප්‍රශ්නයක් එනවා එතකොට අපිට පාරිභෝගිකයා විසින් වියදමක් දරුවා කියන එක අපිට 100%ක් අපිට එහෙම කියන්න බෑ හරිද වියදමක් දරනවා දැන් රජයෙන් අපිට පොත්පත් අනම්මනම් දෙනවනේ තර අපි වේදමක් දරන්නේ නැහැ නමුත් ඒවා ආර්ථික භාණ්ඩ නිකන් දෙන වුණාට හරිද එතකොට අපිට එතනින් අපිට ගන්න වෙන උත්තරේ දරුවෝ තමයි තීම සහ ආවාසික විරය පැවතීම කියන එක උත්තරංගය කියන්නේ A සහ B කියන එක තමයි අපිට උත්තරේ ගන්න වෙන්නේ බලන්න දැන් අපි දන්නවා අපි ආර්ථික භාණ්ඩයක් කියන එකක් දන්නවා නමුත් අපිට වැරදුනානේ ඇයි අපිට වැරදුනේ දරුවෝනේ අපිට වැරදුනේ ඇයි දන්නවද අපි මේක මේ 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 තියෙන ඒවත් එක අපි තර්ක කරේ නැති නිසා හරිද එනිසා මේ තර්කණේ ඉතමත් වැදගත් වෙනවා යාර්ථ විද්‍යා පේපරේට උත්තර ගහද්දී ඈ තර්කණේ නැත්තම් බෑ හරි වෙළඳ පොලක ආර්ථිකයේ මිලෙහි කාර්යභාරය දරුවෝ ඒක මම කතා නොකරපු කොටසක් දැන් මිල මිලෙහි කාර්යභාරය ගත්තොත් එහෙම මිලේ මිලේ කාර්යභාරය තියෙනවා ළමයි ප්‍රධාන වශයෙන් තුනක් සංඥා සපේනවා සලාක කරනවා සහ සඤ්ඤා සපයනවා සලාක කරනවා සහ සානුබල සපයනවා කියලා මේ කාර්යයන් තුනක් තියෙනවා. හරිද? සඤ්ඤාවක් දෙනවා. මිල කියන එක සඤ්ඤාවක් දෙනවා. මිල මෙච්චරයි. මිල මෙච්චරයි කියලා සඤ්ඤාවක් දෙනවා. අපි හිතන්නේ අපි ඇඳුම් කඩේකට ගියා කියලා. අපි ඇඳුම් කඩේකට ගියොත් එහෙම අපි හිතමු ඇඳුමක් රුපියල් දැන් නම් රුපියල් දෙනින් කයිසම රුපියල් 4000 5000ක් ඇති. සාමාන්‍යයෙන් આવම නිකන් සාමාන්‍යයෙන් આવම 5000ක් විතර ඇති. හරිද? එතකොට එතකොට සංඥාවක් දෙනවා 5000යි. හරි. නැත්නම් අපි තුමු 10000යි අම්බෝ. ඔන්න සංඥා දෙන වැඩි ගන්න. ඊට වඩා අඩුයකට යනවා. හරිද? හරි. ඉතින් සලාක කරනවා සහ සානුබල සපයනවා මේක ගන්න නැත්නම් ගන්න එපා කියලා. එතකොට සංඥා සපයනවා. හරි. දැන් ළමයි සංඥාව දැන් සංඥා සපයනවා සලාක කරනවා සහ සානුබල සපයනවා කියන එක මේ අවස්ථා තුනක තුන් ආකාරයකින් වෙන්නේ නැහැ. ඕක ඒ අවස්ථාවේදීම අපිට ටට්ටක් ගාලා අපි ගන්න කරනවා ඒක. සංඥා සපේනවා සලාක් කරනවා සහ සානුබල සපේනවා කියන එක. හරිද? එතකොට ඕවා තමයි මිලේ ප්‍රධාන කාර්ය වෙන්නේ උත්තරේ කිය දෙන්නේ. උත්තරේ කිය දෙන්න ළමයි. ඔව්. සංඥා සපේීම සානුබල සපේීම සහ සලාක කිරීම කියන අංශ එක තමයි. හරි. වෙළඳපොළ ආර්ථිකයක පුද්ගල ආදායම තීරණය වෙන්නේ වෙළඳපොළ ආර්ථිකයක පුද්ගල හොඳ ප්‍රශ්නයක් ඈ හොඳ ප්‍රශ්නයක් කොහොමද වැඩේ හරි
දැන් මෙතන අහන්න තිබ්බේ මෙහෙම නෙමෙයි. හරිද? හරිද? දැන් මම අහුවනම් අහන්න කොහොමද දන්නුද මෙතන? මම අහන්නේ විධානගත ආර්ථිකයක පුද්ගල ආදායම තීරණය වෙන්නේ වගේ. බලන්න දැන් අපි මේක බැලු බැල්මන එකපාරට පුද්ගලයට ඔළුවට එන්නේ නැහැ මේ MC එකේ උත්තරේ. දැන් බලමු උත්තරය දීලා තියෙනවා බලමු හරිද කියලා. උත්තරය අංකය 2 කියලා දීලා තියෙනවා. තව උත්තරයක් දීලා තියෙන මොකද්ද? දෙක දීලා තියෙනවා, හතර දීලා තියෙනවා, පහ දීලා තියෙනවා. සාධක වෙළඳපොලේ හතර ගත්තොත් සාධක වෙළඳපොලේ සාධක සදා පැවති මිලසා එම මිලට හුවමාරු වන ප්‍රමාණය මත ය. හරි උත්තරයක් ඒක. දේපල හිමිකම සහ සාධක වෙළඳපොලේ සාධක මිල මතේ. දැන් බලන්න. හරිද? දැන් කවුරුත් එක අරන් නැහැ. හරිද? දැන් පුද්ගල ආදායම දැන් අපි ගන්න දැන් කුටුම්බ සතු දැන් දැන් ළමයි දැන් නිෂ්පාදන සාධක කාටද අයිති? ළමයි නිෂ්පාදන සාධක අයිති කාටද? නිෂ්පාදන සාධක අයිති කුටුම්බවලට. හරිද? නිෂ්පාදන සාධක කාටද අයිති? කුටුම්බවලට. හරිද? එතකොට කුටුම්බවල නිෂ්පාදන සාධක අයිති නම් ඒ කුටුම්බ කුටුම්බ හම් කුටුම්බ වෙත හම්බෙන ආදායම තමයි පුද්ගලයාට එන්නේ. හරිද? එතකොට ඒ වගේම ඒ සාධක වලට කොච්චර මිල හම්බෙනවද කියන එකත් වැදගත් වෙනවා. හරිද? ඒ සාධක වලට කොච්චර මිල හම්බෙනවද කියන එකත් අපිට අපි බලන්න ඕන. හරි? හරිද? එතකොට ඒක දැන් මිලක් තියෙනවා. හරිද? අයිතිකාරයෙක් ඉන්නවා. ඊට පස්සේ ළමයි අපි තේරුම් ගන්න ඕනේ මේකේ මේ ඒ කියන්නේ අපි දැන් ගත්තොත් අපි සාධක තියෙනවා. හරිද? අපි ගාව නිෂ්පාදන සාධක තියෙනවා. නමුත් ඒ නිෂ්පාදන සාධක හරිද ඔහෙ තියෙනවා නම් නිකන් දැන් අපි දමු කාට හරි වත්තක් තියෙන ඒ වත්ත ඔහෙ තියෙනවා හරිද gedara samayena වැඩ කරන්නේ නැති මිනිස්සුත් ඔහෙ ඉන්නවා gedara නිෂ්පාදන සාධක තියෙනවා ඒ නිෂ්පාදන සාධක වල මිලකුත් තියෙනවා ඒක ඒක අපේ පුද්ගල ආදායම තීරණය වෙන්නේ අපි අපේ ශ්‍රමය අපි කොච්චර කොච්චර අපි වටිනාකමට දීලා තියෙනවද ඒක ඒකත් එක්ක හෝමාරු කොච්චර වෙනම වුණාද දැන් ඉඩම අපි දුන්නාද ඉඩම දීලා තියෙනවද දීලා නැද්ද දීලා තියෙන කීයද හෝමාරු වෙච්ච ප්‍රමාණය එන්නේ ඒකත් එක තමයි පුද්ගල ආදායම තීරණය වෙන්නේ. හරිද? එන්නේ අපි තර්ක කරලා ගන්න ඕන. එතකොට මෙතන අපි නිවැරදි උත්තරය විදිහට ගන්න වෙන දරුවෝ උත්තර අංක 4. සාධක වෙළඳ පොලේ සාධක පැති මිලයි. ඒ තියෙන මිලයි. ඒ මිලට කොච්චර කොච්චර සාධක ප්‍රමාණයක් හුමාරු වුණාද කියන එක. හරිද? දේපල හිමිකමක් තිබ්බට සාධක වෙළඳ පොලේ සාධක මිලක් තිබ්බට ඕක හුමාරු වෙන්නේ නැත්තම් මොකද කරන්නේ? හරිද? රජයේ වැඩ ප්‍රතිපත්ති කියන ඒවා ඒවා බයිලා. හරිද? පෞද්ගලික ආදායම් මතු බදු කියන ඒවා ඒවත් විකාර. හරි රජයේ සාධක මිල ප්‍රතිපත්ති රජයේ කතාවක් ඉන්නේ නැහැ නේ වෙළඳපොළ ආර්ථිකයක. එතකොට වෙළඳපොළ ආර්ථිකයක වෙළඳපොළ ආර්ථිකයක පෞද්ගලික අංශය නම් ඉන්නේ රජයේ කතාව තිබ්බොත් ඒක කෙලින්ම බලන්න දෙයක් නෑ අයින් කරා. හරිද? බලන්න දෙයක් නෑ අයින් කරා. හරි? දැන් සමහර දේවල් තියෙනවානේ දැන් තියෙන නේද බලන්න දෙයක් නෑ දැන් අපි දැන් ওই අධිකරණය කරන්නේ දැන් අධිකරණයට යම් කිසි පෙස්සමක් එනවා හරි පෙස්සමක් එනවා දැන් පෙස්සමක් ආපුවාම ඒකින්න දැන් අපි ගත්තොත් ශ්‍රේෂ්ඨ අධිකරණයේ තනි පුද්ගල ඉන්නවා පුද්ගල 3 දෙනෙක් ඉන්නවා සත් පුද්ගල 10 ඔහොම ශ්‍රේෂ්ඨ අධිකරණ මිනිසුරුවන් ඉන්නවා හරිද එතකොට සමහර පෙස්සම් තියෙනවා ඒ කියන්නේ විභාගෙට ගන්න නැතුව ප්‍රතික්ෂේප කරන ඒ කියන්නේ ඒක ඒ තරම්වත් වැදගත් නැහැ. ගන්න නැතුව ප්‍රතික්ෂේප කරන ඒවා තියෙනවා. දැන් මෙතන දැන් අපි අපිටත් එහෙම ගන්න නැතුව ප්‍රතික්ෂේප කරන මේ ආන්සර්ස් තියෙනවා. ඒ තුලින් තමයි අපි වෙලා ඉතිරි කරගන්නේ. තේනවද? සමහර ප්‍රශ්න වලට අපි වෙලා ඉතිරි කරගන්නේ එහෙම. බුද්ධිමත් වෙනවා කියන කියන්නේ ඒක ළම. හරි? එතකොට දැන් අපි ගත්තොත් එහෙම මේක තියෙනවා වෙළඳපොළ ආර්ථිකය කියලා. එතකොට වෙළඳපොළ ආර්ථිකයේ රජය කතා නැහැනේ. රජය කතා තියෙනවා නම් ඒවා බයිලානේ. වෙළඳපොළ ආර්ථිකයක රජය කතා තියෙනවා නම් ඒවා බයිලා. ඒතර ඒවා ඒව ගන්න එපා. ඒවා බලන්න يعني කිසිම කියන්නේ බලන්න නැතුවම ඔයා අයින් කරා. වැඩ පුළුවන් බලන්න නැතුවම මේ වට අයින් කරන්න පුළුවන්. හරි? එතකොට මේක එහෙම ගන්න. හරි? ඒතර උත්තරේ වෙන්නේ උත්තර අංක 4. හරි ඊට පස්සේ අපි ගත්තොත් එහෙම 35 වෙනි ප්‍රශ්නේ ගත්තොත් නිෂ්පාදන හැකියා මායිමෙන් අතුරුද ලක්ෂයකින් පෙන්වන්න. හරි. නිෂ්පාදන හැකියා මායිමෙන් අතුරුද ලක්ෂයක පෙන්වන්න.
hari dengan api aturan terlaksana kini pinan nang ega sarla prasnya hari de oh sarla prasnya ne sampat seva biyukti oh kata mai sampat hingga kama kira kian ne pitatim piti ekak ne nishpadane kiyave pitatim eka lakshayaka oh etara uttare anka eka seva biyukti kena eka tamai apita ganda puluwan kamak tiyena uttara anka eka eka nan hari sarala lesi hari api gattot ilanga prashne pahata sandahan prakash satren sukshama aarthika vidyatmaka prakashaya hari mokadda sukshama saruling wen karaganna aw aw uttare anka kiyada uttara anka 1 1 hari oha hari pasugiya wasareedi rubber ekak ne neda rubber mila 10 gen 15 wetiyema kiyana eka tamai anith okkoma balanna me viriyakiyawa murta dala deshi nishpadana den apita kalin ahuwe me ichchiyama tamai ne podu mila mattama raje badu aya bare okkoma sarwa hari sarwa ah metanadi tawa ekak kiya denna one dan mehema ahanna puluwam daruwo aanduwa mata man ahana prashna uttare den aanduwa kiyala aanduwa kiyana eka gattot aanduwa wetinne sookshmada sarwada sookshmada sarwada aanduwa wetinne sookshmada sarwada ohulaman sookshma aanduwa kiyanne aarthika kaaraka walin ekak ne dan aarthike inno hata kotas kipayak innone kutumba vyapara raje videshansha ekaṭa e walin ekak ekaṭa raje wetinne නැත ආණ්ඩුව වලින් සූක්ෂම. ඔව් හොඳයි ඈ. හරි. ඊළඟ ප්‍රශ්න බැලුවොත් ආර්ථික පද්ධතියක් තුල තීරණ ගන්න ලබන ප්‍රධානම කණ්ඩායම් තුන. ආ. මොකද්ද? දැන් කිව්ව නේද? මේක දැන් සරලයි. ඔව් 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 ඔව්. ආන්සර් කීයද? ආන්සර් 2. කුටුම්බ ව්‍යාපාරික අංශය ව්‍යාපාරික ආයතන සහ රජය කියන එක තමයි උත්තරේ. හරි ඒක තමයි. ඊට පස්සේ කිසියම් 38 බලමු කිසියම් කටයුත්තක ආවස්තික පිළිබෑ. ආවස්තික පිළිබෑ. මොකෙන්ද පෙන්වන්න කරන්නේ? Oh, දැන් අපි මෙතන පොඩ්ඩක් අපිට ස්ටඩි කරන්න වෙනවා. ස්ටඩි කරන්න ඕන. එබදු කටයුත්තක කටයුතු කරන සියල්ලන්ටම එක සමාන වේ. බයිලානේ. මේක බයිලා. ගන්නේ කිරීමේදී මූල්‍ය පිරිවැය හා කැපකර්මද ආදායම යන දෙකොටසම ඇතුළත් කරගනි. ළමයි ඒක තමයි උත්තරේ. උත්තර අංක 2 එන්නේ. ළමයි මේ දැන් අපි නිෂ්පාදන පිරිවැය කියලා අපි පොඩ්ඩක් අර තුන්වෙනි පාඩමේ කොටසක් තියෙනවා මේ ඒකෙදි මේ මූල්‍ය පිරිවැය සහ කියන්නේ මූල්‍ය පිරිවැයටම අපි කියනවා ඍජු පිරිවැය කියලා. හරි මූල්‍ය පිරිවැයටම අපි කියනවා ඍජු පිරිවැය. එතකොට ඍජු පිරිවැය සහ ඔය කැප කරන ලද්ද කියන්නේ ඔය වක්‍ර කතාව ඔය දෙකේම එකතුව. දැන් එතකොට උත්තර අංග ගන්න වෙන්නේ අපි දෙක මූල්‍ය පිරිවැය හා කැප කරන ලද්ද ආදායම යන දෙකොටසම ඇතුළත් කරගන්නේ කියන එක තමයි අපිට ගන්න වෙන්නේ. දැන් මූල්‍ය පිරිවැය පමණක් නෙමෙයි මූල්‍ය පිරිවැය කියලා කියන්නේ පිටතින් මිලදී ගත්ත දේවල් වල වටිනාකමනේ. ඒක නෙමෙයි. හරිද? ඒක අපිට ගන්න බෑ. නැක්. මේකත් වැරදි. හතරත් වැරදිනේ. ඍජුපති ලාභ පමණක් කියන එක වැරදි. එහෙනම් උත්තර අංක අපිට මූල්‍ය සහ කැප කරන ලද දෙකම අපි සැලකිලිවල ගන්නවා ආවස්තික පිරිවැය යටතේ. හරි? එතකොට උත්තර අංක 2. බලන්න 39 වෙනි ප්‍රශ්නේ කිසියම් රටක නිෂ්පාදන හැකිය මායින් වක්‍රයේ මත ඉදදි මොකද වෙන්නේ තාක්ෂණයේ වෙනස් වෙන්නේ නැහැ මතක තියාගන්න නිෂ්පාදන හැකිය මායින් වක්‍රයක් අනිත්‍ය අපි තියෙන උපකල්පන කීපයක් ගන්න නේ උපකල්පන කීපයක් ගන්න ඕනේ තාක්ෂණී ස්ථාවරයි කියලා අපි කියනවනේ ඊට පස්සේ අපි කියනවා භාණ්ඩ වර්ග දෙකක් පමණක් හදන්න තාක්ෂණය වෙනස් වෙන්නේ නැහැ. ඒක වැරදි. අනිකුත් භාණ්ඩයේ නිෂ්පාදනයේ අඩු කොට අඩු
kisiam bana wede kuro nipiti wega dukota kisiam bana wede kuro nipiti wega kia nishpadana sampat purna wasen apayojane nove eka wikaryak baila eka neme pawatna sampat purna wasen upayojane be arthike nishpadana akaryakshamatawaya neme nishpadana karyakshamatawaya thiyena lamai mokadda uttare oh Oh. Pawatna sampat purna wasin upeyo kiyape api danno nishpadana hakiyama ayin wakriya mate innawa kiyala kiyanne nishpadane karyakshamatawayak tiyenawa kiyala ne. Etokota nishpadane karyakshamatawayak tiyenawa. Hari e kiyanne sampat purna sewa niyuktiyak naththam purna wasin upayojane welawa kiyala apita ganna puluwa. Hari api 40 prashneta yamu balanna. Sama aarthika katiyuttaka dima Nishpadana sampat ekkinekata purnadeshaka wenna. Ai eka api kara neda? Nishpadana kiya sarala rekawak mata wei kiyana eka. Eka api kara. Dan balanna e prashne ma hitanne aapahu parak ahala thiyenawa ne. Ekata e prashne hari. E prashne api sagatcha kara. Hari man ilanga prashneta yanawa. Dhanawadaya padanam karagat aarthikayaka pahada dakwena ek karunak hera An sial dakner labelu. Ilesa dakner no labela karuna nikam padlili sahagatai ne. Tika padlili sahagatai ne. Mokadda uttare dhanavadaya padanam karagat dhanavadaya kiyala kiyanne deepala himikaritwaya tiyenawa. Deepala himikaritwaya mata padanam karagena tamai egolla weda katitu karanne. Mila yantranaya bhavita karanne. Harida ita passe swarthaya mata padanam vela tamai egolla katitu karanne. Ini pasti me tapi katau tawa paribogi ke swadhi patya ke itu latihan hari dan making ane ek karuna khara anek sial daknel lebe itu kota api betul gandono na dana wadi itu patah ni ek dan ilmu mas api om padanang keragena milak tamai mukate berenda pola sorry dana wadi itu ini tuh reka hari Paut kali ke depala kramaya kine oh ekat hari. Paut kali depala kramaya kine. Swarthe mat katitu karana kathawat hari. Vyavasaya vyavasayika nidahasaya kine ekat hari. Maddhegata salu anna puta maddhegata salusum karanaya tiyenne mokeda? Vidhanagata aarthika paddhatiyaka. Enan uttare anka eka. Nolabena ekeka uttara anka paha. Oh oya hari. Oh, ආර්ථිකය තුල ආණ්ඩුවේ සහභාගීත්වය වඩාත් ප්‍රබල ලෙස දක්නට ලැබෙන්නේ ප්‍රබල ලෙස ඔව් ප්‍රබල ලෙස ප්‍රබල ලෙස දක්නට ලැබෙන්නේ මොකේද ඔව් ඊළඟ එක දරුව මොකද්ද ප්‍රබල ලෙස දක්නට ලැබෙන්නේ විධානගත ආර්ථිකයේ තමයි හරිද දැන් අපි ගත්තොත් එහෙම මිශ්‍ර ආර්ථිකෙත් යම්කිසි ආණ්ඩුවේ දායකත්වයක් තියෙනවා හැබැයි ඊට වඩා විධානගත එකේ ඍජුවම ආණ්ඩුවනේ ඉන්නේ පෞද්ගලික අංශේ නැහැ ආජ බෙලඳ පොළ ආර්ථිකයක නැහැ ඒතර අපි තියෙන උත්තරෙන් අපිට ගන්න වෙන්නේ වැඩිම දායකත්වයක් තියෙන්නේ විධානගත ආර්ථිකයක තමයි දැන් හිඟකම සංකල්පය දැන් බලන්න මේක තිබ්බම ප්‍රශ්නයක් නේ හිඟකම Sambande mukadde mete tuna beredine dilindang kina dahasa neme ni dilindang kina dahasa neme kilima beredda damma daan puluwa kisetma sapura utranka oh දැන් මේක මට මතකයි මම මේක 2023 ළමයින්ට දෙද්දි ඒ ළමයි මේකට ගහලා තිබ්බ එක එක උත්තර. ළමයි නිෂ්පාදනයේ කාර්යක්ෂම උනත් බෙදා හැරීමේ කාර්යක්ෂම පවතින තත්ත්වයක් ඒව බයිලා. ඒව උත්තර නෙමෙයි. අපි තියෙන උත්තර අයින් කරගමු. සමාජයක් තමන් සතු සියලුම සම්පත් කාර්යක්ෂම උපයෝජනය නොකරන තත්ත්වයකි. නෑ අර පිරිමැස්ම දැන් කාර්යක්ෂම කියලා කියන ළමයි අර පිරිමැස්මෙන් භාවිතා කරනවා කියන එක කාර්යක්ෂමතාවය කියන්නේ
මගෙද තියාගන්නේ කාර්යක්ෂමතාවය කියලා කියන්නේ අර පිරිමැස්ම. එතකොට මේ අර පිරිමැස්ම කියලා හිඟකම කියන ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. හරිද? එහෙනම් ළමයි මතක තියාගන්න අපේ තියෙන සම්පත් වලට තියෙන මිනිසුන්ගේ ඕමනා සපුරාගත නොහැකි තත්ත්වයක් තමයි හිඟකම කියන්නේ. දැන් අනිත් ළමයි ගහලා තිබන් ඇහුවා ඇයි ඕගොල්ලෝ මේ දෙකට ගැහුවේ නැත්තේ කියලා. ඒක කිසිසේත්ම තියෙනවනේ ඒකලු ගැහුවේ නැත්තේ. හරි. කිසිසේත්ම තිබ්බේ නැහැලු එහෙනම් ගැහුවේ නැහැ. ඒක ඒක හරි. නේද? ඒක සපුරා ගන්න බැරි නම් සපු කරා ගන්න බෑ කිස්සේත් bari කොහොම හරි සපුරා ගන්න බෑ. එහෙම තර්කයකින් උත්තරේ ගන්න ඕන. හරිද? ඒක උත්තර අංක 2 එන්නේ ඈ. බලන්න 44 ගත්තෝ නිෂ්පාදන හැකියා මායින් වක්‍ර මූලයට අවතල හැඩයක්කින් යුතුව අඳුල් ලබන්නේ. මූලයට අවතල. මූලයට දැන් අපි ඔන්න දැන් ඕකක තේරෙන්න ඕනේ. දැන් මේ දැන් දැන් මෙතන තියෙන එක මොකද්ද? මූලයට අවතලයිනේ. දැන් මේ තියෙන නිෂ්පාදන හැකියා මායින් වක්‍රයේ මූලයට අවතලයි. මූලයට අවතල හැඩයක් ගන්නෙ වැරෙන නිෂ්පාදන හැකියා මායින් වක්‍රය. හරිද? දැන් මූලයට අවතල හැඩයක් ගන්නෙ වැරෙන. මූලයට උත්තල හැඩයක් ගන්නෙ මොකද්ද? මූලයට උත්තල හැඩයක් ගන්නෙ මොකද්ද? මූලයට උත්තල හැඩයක් ගන්න දරුවෝ හීන හීනවන හීනවන ආවස්තික පිරිවැය වක්‍රයක් නැත්නම් ඍජු කෝණ ආශ්‍රාකර බහුලයක එන හැඩයක් තමයි. හරි. එතකොට උත්තර අංක එන්නේ එකට එන්නේ කීයද? උත්තර අංක කීයද දරුවෝ එන්නේ එකට? මූලයට අවතල හැඩයක් ගන්න අඳුන් ලබන්නේ කවර භාණ්ඩයක වැඩිපුර නිපදන විට එහි ආවස්තික පිරිවැය පහළ බසින නෑ පහළ බසින එක නෙමෙයි ඒ පහළ බසින ළමයි හීනවන අවස්ථික පිරිවැයක පහළ බසින්නේ හීනවන අවස්ථික පිරිවැයක උත්තරය දෙනවා පහ කියලා කවර භාණ්ඩයක් වැඩිපුර නිපදන විට එහි ආවස්ථික පිරිවැය අන්න හරි ආවස්ථික පිරිවැය ඉහළ නම් වැරණ අවස්ථික පිරිවැය ආවස්ථික පිරිවැය පහළ බහිනව නම් හීනවන අවස්ථික පිරිවැය ඒක සමාන නම් ස්ථාවර අවස්ථික පිරිවැය ඔබේ කතන්දරේ හරි ওই කතාව දැනගෙන ඉන්න එපා අපි අපි 45 බැලුවොත් නිදහස් සෙලඳ පොලක ආර්ථිකයක පහත සඳහන් කවර කරුණා සාවද්‍යද දැන් සාවද්‍යය කියන්නේ මොකද්ද වැරදි සාවද්‍යය කියලා කියන්නේ වැරදි කියන එක මම දැන් ඉස්සර ඔය සාවද්‍ය නිර්වද්‍ය තේරෙන්නේම නැහැ හරිද සාවද්‍යය කියලා කියන්නේ වැරදි කියන එක සාවද්‍යද දැන් අපි ගත්තොත් සාවද්‍යක මොකද්ද මිල ආර්ථිකයේ තරංකාරී නිෂ්පාදන ශේෂ්ත්‍ර අතර සම්පත් බෙදා වෙන් කරයි. මිල භාණ්ඩ හා සේවාවන්හි සාපේක්ෂ හිඟකම් හා ඒවායේ නිෂ්පාදන පිරිවැය පෙන්නුම් කරයි. සාපේක්ෂ මිල වෙනස්කම් නිෂ්පාදන ආයතනවල ලාභ නිර්මාණය කරන සාධකයක් වන අතර එබැවින්නේ නිෂ්පාදන ධෛර්යමත් කිරීමට හෝ අධෛර්යමත් කිරීමට හෝ බලපායි. අම්බු ටිකක් එක නිකන් ඒක නෑ. තේරෙන්නේ නෑ තේරෙන්නේ නෑ වගේ නේද? දැන් මේ අහන්නේ මොකද්ද වැරදි එක අහන්නේ? හරි? හරිද නිකන් බයිලා බයිලා පාරවල් දෙනවා. හරිද? දැන් එක කියනවා තුන කියනවා. දැන් බලමු. අපෙන් අහන්නේ වැරදි එක. ළමයි පළවෙනි එක හරි. මිල ආර්ථිකයේ තරංක නිෂ්පාදන ක්ෂේත්‍ර සම්පත් බෙදා දැන් මිලේ මිලේ එක කාර්යභාරයන්නේ සම්පත් සලා ඒකේ සලාකකරණය කියන එක හරිද සම්පත් සලාකකරණය කියන එක සම්පත් බෙදා වෙන් කිරීම කියන එක හරි ඒක මිල යාන්ත්‍රණයේ කාර්යභාරයයි ඒතර ඒක හරි මිල භාණ්ඩා සේ දෙක බලන්න මිල භාණ්ඩා සේවාවන්නේ සාපේක්ෂ හිඟකම් සහ ඒවයි නිෂ්පාදන පිරිවැය පෙන්නුම් කරා ඔව් ඒකත් අපිට ගන්න හැකියාවක් අපි බලමු සාපේක්ෂ මිල වෙනස්කම් නිෂ්පාද තුන්වෙනි එක නිෂ්පාදන ආයතනවල ලාභ නිර්මාණය කරන සාධකයක් වන අතර එබැවින්නේ නිෂ්පාදනයේ ධෛර්යමත් කිරීමට හෝ අධෛර්යමත් කිරීමට හෝ බලපායි හතර බලමු මිල භාණ්ඩ හා සේවා සඳහා පාරිභෝගිකයන්ගේ ගෙවීමට ඇති කැමැත්ත පිළිබඳ මිනුමක් වේ මිල භාණ්ඩයක් ලබා ගැනීම සඳහා කොපමණ කැපකළ යුතු දෙයක්න පිළිබඳ සංඥාවක් පාරිභෝගිකයා ලබයි සංඥා සපයන එකත් හරි සංඥා සපයන එකත් හරි එතකොට නිවැරදි උත්තරේ මොකද්ද ආ බලන්න ඒක නිකන් පොඩ්ඩක් අපි ගත්තොත් එහෙම දැන්
ඒ ප්‍රශ්න ටිකක් ටිකක් අර දිගත් දැඩි වචන හා දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් දැන් අර ඒක ළමයේ ඇනලයිස් එකක් කරලා තියෙනවා හරි දැන් දැන් සාමාන්‍යයෙන් ඔය දන්නේ නැති ඒවට දෙක වගේ ගහුවොත් ඒක හරියන සම්භාවිතාවක් තියෙනවා කියලා කියනවා හරිද ඒව කියන්න බෑ හරිද හරි එහෙම කියන්න බෑ දැන් දෙක වගේ ගහුවොත් දැන් ඒක දැන් තීරින් නැත්තම් මම බලලා නිකන් දෙක වගේ හරිනම් ඒකට ගහනවා හරිද දැන් ගොඩක් එහෙමලු වෙන්නේ ඒ ඇනලිසිස් එකක් කරලා ඒක ඇනලිසිස් කරන විදිහ පාඩම් කරහම හරිද ඒ වගේ මික මොන වලට එන්න එපා ඈ දෙක ගහනවා දැන් සාමාන්‍ය තුන තමයි හරියන්නේ ඒ වගේ උත්තරවල එන්න එපා ඕගොල්ලෝ හරි ඒතර ඔයා තර්ක කළා පුළුවන් තරම් අර වැරදි ඒවා අයින් කරගන්න වැරදි ඒවා අයින් කරගෙන ඔයා තර්කණයෙම උත්තරේ ගහගන්න තර්කණයෙම උත්තරේ ගහගන්න මෙතන සාවත් දෙකෙන් අපෙන් අහන්නේ උත්තරේ කිය දෙන්නේ. උගුර ගහුවේ නැද්ද උත්තරේ? එක කියනවා තුන කියනවා. අපි තුන බලමු. සාපේක්ෂ මිල වෙනස්කම් නිෂ්පාදන ආයතන ලාභ නිර්මාණය කරන සාධකයක් වන අතර එබැවින් නිෂ්පාදන ධෛර්යමත් කිරීමව අධෛර්යමත් හැබැයි ඒක හරි වගේ කියලා මට හිතෙනවා. එතන වෙළඳපොළ එක පොඩි කාර්යභාරයක් කියලා මට හිතෙනවා. ඒක උත්තර අංක 1 sorry 3 කියන එක හරි තුන හරි මිල භාණ්ඩ හා සේවා සඳහා පාරිභෝගිකයන්ගේ ගෙවීමට ඇති කැමැත්ත පිළිබඳ පිනුමක් ඔව් මිනුමක් මිනුමක් විදිහට අපි මිල භාවිත කරනවානේ එතකොට පහත් හරි හතරත් හරි තුනත් හරි දෙකක් හරි එකක් හරිද දෙක හරි හරි හතර අවුලක් නැහැ පහත් හරි එක ඒක හරි වාගේනේ මිල ආර්ථිකයේ තරංකාරී නිෂ්පාදන ශේෂ අතර නිෂ්පාදන ශේෂ අතර ළමයි බොන්න බලන්න දැන් මටත් එකපාරම දැන් ඔළුව ගිය සම්පත් බෙදා වෙන කිරීම කියන එකත් එක්ක මගේ මගේ ඔළුවට ගියා ඒක නෑ මිල ආර්ථිකයේ තරංකාරී නිෂ්පාදන ආයතනවල එහෙම එකක් නෑනේ සම්පත් බෙදා ගන්න අපිට දරුව මෙතන ගන්න මේ වැරදි එක අපිට ගන්න වෙන්නේ දීලා තියෙන උත්තර අතරින් අපිට ගන්න වෙන දරුව එක තමයි හරිද හරි උත්තරේ අපිට ගන්න වෙන්නේ එක ඔව් හරිද මේ මේ උත්තර අපිට ගන්න වෙන දරුව එක එහෙනම් වැරදි එක එක හරි දැක්කද හරි ඒක හරියට ඒක තීරුම් ගත්තේ නැත්නම් ඒක වරදිනවා හරි ඒක නිකන් මේ දන්වනු දන්නවා කියන කතාව නෙමෙයි හරියට කියවෙව නැත්නම් සිංහල බැරි නම් හරිද හරියට අපි දන්න දේ හරියට ඒ තුලින් ඔලුරු කිය නැත්නම් උත්තරේ වැරදි හරි උත්තර අංක එකේ නේ දැන් මටත් මොකද උනේ මටත් ඒක හරියට ග්‍රහණය කරගන්න බැරුව ගියා හරි බලන්න 46 ගත්තොත් බාහිරතා නොමැති තරංකාරී වෙළඳපොළක සම්පත් බෙදා වෙන කිරීමේ කාර්යක්ෂමතාව හට ගනු ඇත්තේ සියලු වෙළඳ පොළවල මිල ළමයි බාහිරතා නොමැති කියලා කියන්නේ දැන් බාහිරතාවයක් කියලා කියන්නේ දැන් සරලව මම කියන්නම් නිකන් වාසි ඒ කියන්නේ වාසියක් උනත් අවාසියක් උනත් ගණන් ගන්න නැහැ කියන එක ඔළුවේ තියාගන්න නිකන් අන්න ඒ වගේ දැන් ගණන් ගන්න නැහැ වගේ ඩෝන් කියා මට්ටමින් හිතන්න සම්පත් බෙදා වෙන කිරීම කාර්යක්ෂමතාව හට ගනු ඇත්තේ සියලු වෙළඳ පොළ මිල මොනවා වුණොත්ද සම්පත් බෙදා හැරීම දැන් ඔය සමතුලිතයේදී කොන්දේසියක් තියෙනවා මොකද උත්තරේ සමතුලිතයේදී අපි කියනවා p සමානයි මිල මොකට සමාන වෙනද p සමානයි mc කියලා ඒ කියන්නේ මොකද්ද ආන්තික පිරිවැයට සමාන p සමානයි mc කියලා අපි කියනවා සමතුලිතයේදී හරිද සමතුලිතයේදී අපි කියනවා p සමානයි mc කියලා හරිද අනිත් ඒවා බයිලා p සමානයි mc කියලා අපිට උත්තරේ ගන්න පුළුවන් මානව ප්‍රාග්ධනය මට මානව ප්‍රාග්ධනය කියුවේ වචනේ දැක්ක ගමන් මතක් වෙන ළමයි පුහුණු කළ ශ්‍රමය කියන එක
පුහුණු කළ ශ්‍රමය. ඒතර මේ පුහුණු කළ ශ්‍රමය කරන්නම් ආයතන යම්කිසි වියදමක් දරනවා. හරිද? ආයතන යම්කිසි වියදමක් දරනවා. අන්න හරි. සරලයි. ශ්‍රම හමුදාවට සතු කුසලතා හා දැනුම් සම්භාරයයි කියන එක. උත්තර අංක අපිට ගන්න පුළුවන් උත්තර අංක 3 අපිට ගන්න පුළුවන්. විභව ළමයි මේ විභව නිමුම කියලා කියන්නේ ඇත්තම ගත්තාම නිෂ්පාදන හැකියාවටම තමයි. අපි අපේක්ෂා කරපු නිමුමටම තමයි. විභව නිමුම. නැත්නම් අපි අපේක්ෂිත නිමුම. බලමු උත්තරේ මොකද්ද කියලා. පසුගිය දසවතර තුල ආර්ථික සැබවින්ම අත්කරගත් උපරිම දළ දේශීය නිෂ්පාදිතය වේ. ඒක එක එක හැමමම කියන්න බෑ. සමස්ත ශ්‍රම හමුදාවම වෙළඳපොළ භාණ්ඩ නිෂ්පාදනාංශයේ සේවා නියුක්ත වූ කාල පරිච්ඡේදවලදී අත්කරගත් නිමුම වේ. සීලු සම්පත් වඩා කාර්යක්ෂමව යොදා ගැනීමෙන් ආර්ථිකයකට කිසි විටක අත්කරගත නොහැකි අරමුණකි. ආර්ථිකයේ සම්පත් පූර්ණ සේවා නියුක්තිව ප්‍රසස්ස මට්ටින් උපයෝජනය කරන විට නිපදි විය හැකි දළ දේශීය නිෂ්පාදනය වේ. අපිට ලරුව ගන්න වෙන්නේ අපිට මෙහෙම නේ අපිට දීලා තියෙන උත්තර වලින් ගන්න වෙන්නේ. ඒතර අනිත් මේකේ අර හරියටම නිවැරදිවම කියලා තියෙන්නේ මේ හතර. මොකද්ද? ආර්ථිකයේ සම්පත් පූර්ණ සේවා නියුක්ත ඒ කියන්නේ අපේ තියෙන භූමියේ සමය ප්‍රාග්ධනය ව්‍යවසායකත්වයේ කියන ඒ නිෂ්පාදන සාධක උපරිම වශයෙන් යොදාගෙන තියෙනවා. ප්‍රසස්ත මට්ටමකින් උපයෝජනය කරන විට නිපද විය හැකි දළ දේශීය නිෂ්පාදිතය වේ කියන එක. එතකොට ඒක තමයි අපිට ගන්න පුළුවන් උත්තරේ වෙන්නේ. බලමු 49. පහත සඳහන් දෑ අතුරින් නිෂ්පාදන සාධකයක් නොවන එක. හරි ප්‍රසිද්ධ ප්‍රශ්නයක්. කීයද උත්තරේ? හරි ප්‍රසිද්ධ ප්‍රශ්නයක් තමයි ළමයි ඒක. හරි ප්‍රසිද්ධ ප්‍රශ්නයක්. මොකද උත්තරේ? නිෂ්පාදන සාධකයක් නොවන එක මොකද්ද? එකටත් ගහලා තියෙනවා. එක කියනවා හතර කියනවා. ළමයි භූමිය කියන ගත්තොත් එහෙම මොකද්ද ස්වභාව ධර්මයේ දායාදයක් විදිහට අපිට හම්බෙලානේ තියෙන භූමිය. එනම් භූමියට වැටෙනවානේ ස්වභාවික සම්පත් කියන එක. හරිද? මානව සම්පත් දැන් භූමිය සමය ප්‍රාග්ධන වේසය ගන්නනේ. ඒකට ස්වභාවික සම්පත් එනවා. මානව සම්පත් ශ්‍රමය ප්‍රාග්ධනය කොහොමද එනවා? ළමයි මුදල් කියලා කියන්නේ නිෂ්පාදන සාධකයක් නෙමෙයි. හරිද? ඔය නිෂ්පාදන සාධක අපිට මිලට ගන්න පුළුවන් මුදල් භාවිතා කරලා. එහෙනම් ඔය මුදල් කියලා කියන්නේ මොකද? මුදල් භාවිතා මුදල් කොළ කියන්නේ මුදල් භාවිතා කරලා අපිට නිෂ්පාදන සාධක අපිට අත්පත් කරගන්න හැකියාවක් තියෙනවා. නමුත් මුදල් කොළේ නැත්නම් සල්ලි කොළේ භාවිතා කරලා අපිට භාණ්ඩ ආසේවත් අත්පත් කරගන්න බැහැ. එහෙනම් උත්තරේ අංක අපිට ගන්න පුළුවන් වෙන්නේ 4. 50 හිඟකම පිළිබඳ ප්‍රශ්නය. හිඟකම පිළිබඳ ප්‍රශ්නය පවතුනේ සංවර්ධනය දෙමින් පවතින ආර්ථික නෑ. දැන් මේ හිඟකම කියලා අපි කතා කරපුවාම මේ ආර්ථික වෘද්ධියක් තිබ්බා කියලා හිඟකම නැති වෙන්නේ ඒ කියන්නේ නැති වෙන්නේත් නෑ. ආර්ථික වෘද්ධියක් තියෙන රටවලත් හිඟකම තියෙනවා. අර පිළිමැස්ම මැස්ස කියලා ඒත් හිඟකම තියෙනවා. හරිද? දුප්පත් රටවලත් හිඟකම කියනවා. පෝසත් රටවලත් හිඟකම තියෙනවා. මේ හිඟකම කියන්නේ අසීමිත මිනිස්සු උමනාවට සාපේක්ෂ සම්පත් සීමිත කියන එක මිස මේ දුප්පත් පෝසත්ද කළුද සුදුද ඒව බයිලා. හරිද? ඒව වැඩක් නැහැ. හරිද? ඔව්. පවතුනේ සම්පත් සීමා සහිත බැවනි හිංකම් පිළිබඳ ප්‍රශ්නය තියෙන මොකක්ද? සම්පත් සීමා සහිත උත්තර අංක 5 තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඔව්. 51 බලමු. නිෂ්පාදන හැකියාව වක්‍රයක් නිර්මාණය කිරීමේදී 5 සඳහන් දෑ අතුරින් කවරක් උපකල්පනය කරු ලැබේද? අපි උපකල්පන කීපයක් ගන්නවා. ඔව් අපෙන් අහන්නේ උපකල්පන. උපකල්පනේ නේ අහන්නේ බලන්න. උපකල්පන අහන්නේ. මොකද්ද උපකල්පනේ? නිෂ්පාදන තාක්ෂණය නොවනස පොදි තාක්ෂණය වෙනස් කරන්නේ නැහැ. මේවා මේ නිෂ්පාදනය පූර්ණ සේවා නියුක්ති විකාර.
උපයෝජන විකාර උත්තරංග කිය දෙන්නේ උත්තරංග ස කීය වෙනකම් හරි හරි පොඩ්ඩක් ඉන්න දරුව අපි මේ ප්‍රශ්න ටික අපි තක්කල කතා කරමුද ප්‍රශ්න තව 20ක් වගේ තියෙනවා ඒ ටික කතා කරලා අපි තක්කල ඉවර කරමු හා ඒ ප්‍රශ්න ටික තව 20ක් වගේ තියෙනවා දැන් මේ සරල කතා කරපුවමනේ තියෙන්නේ නිසා අපි මේක තව දවස් කර තියන්නේ නැතුව මේ අපි ඉවරයක් කළා දාමු ඈ එතකොට අපි ඔන්න මේ පාඩමේ MCQ කතා කරලා ඉවරයි එතකොට ඊළඟ දවසේ අපිට ප්‍රශ්න කතා කරන්න පුළුවන් නේද හරි තක්කල අපි ඉවර කරගමු ඈ අපි වැඩි වෙලාවක් ගන්න නැතුව තක්කල කතා කරමු කිසියම් මාර්ගයක් නිෂ්පාදන කාර්යක්ෂමතාව අත්තරගත් විට මොකද්ද දැන් ඔන්න දැන් ඕගොල්ලන්ට දැන් ඔන්න දැන් එකම දේවල් මම ගොඩාක් වෙලාට පැහැදිලි කරා මොකද්ද දැන් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවත් අත්තරගෙන ඉන්නේ එතකොට නිෂ්පාදන කාර්යක්ෂමතාවයක් අත්තරගෙන ඉද්දී නිෂ්පාදන හැකියාව මායින් වගේ මත ඉන්නේ යා මොකද්ද උත්තරේ ආ මොකද්ද උත්තරේ ළමයි අන්න හරි ළමයි නිෂ්පාදනයේ ඉද්දී ඒ කියන්නේ නිෂ්පාදන හැකියාවන් වගේ ඉන්නවනම් එයාට තවත් භාණ්ඩයක් කියන්නේ එක් භාණ්ඩයක් වැඩි කරන්න බෑ තවත් භාණ්ඩයක් කැප නොකර හරිද නිෂ්පාදන හැකියාවන් වගේ ඉන්නවා කියලා කියන්නේ ආවස්තික පිරිවැයක් අනිවාර්යයෙන්ම තියෙනවා ආවස්තික පිරිවැය තියෙනවා කියන එක අනිවාර්යයි හරිද ඒක මතක තියාගන්න නිෂ්පාදන හැකියාවන් වගේ ඉන්නවා කියලා කියන්නේ ආවස්තික පිරිවැයක් නැත්තම් කැප කිරීමකින් තොරව අපිට තවත් අනෙත් භාණ්ඩ හදන්න බෑ කියන අදහස. ඊට පස්සේ කුමක් නිෂ්පාදනය කරන්නේද? සහ දැන් කුමක් නිෂ්පාදනය කරන්නේද කියන්නේ මොකද්ද? කුමක් නිෂ්පාදනය කරන්නේ? ළමයි මම ඔයාගේ ටග් ගාලා ඔයාගේ ඔළුවට එනවනේ මොකද්ද? කුමක් නිෂ්පාදනය කරනවද කියලා කියන්නේ සම්පත් බෙදා වෙන කිරීමේ ප්‍රශ්න කියන එක. කා සඳහා නිෂ්පාදනය කරනවද කියන්නේ දැන් අපි මූලික කාර්ය ප්‍රශ්න තුනෙන් කුමක් කොක්ම නිෂ්පාදනය කරනවද කෙසේ නිෂ්පාදනය කරනවද කා සඳහාද කියන එකනේ. එතකොට කුමක් නිෂ්පාදනය කරනවද කියලා කියන්නේ සම්පත් බෙදා වෙන කිරීමේ ප්‍රශ්නේ. කෙසේ නිෂ්පාදනය කරනවද කියලා කියන්නේ නිෂ්පාදන ශිල්ප ක්‍රමය පිළිබඳ ප්‍රශ්නේ. කා සඳහා නිෂ්පාදනය කරනවද කියලා කියන්නේ මොකද්ද? ආදායම් බෙදී යාමේ පිළිබඳ ප්‍රශ්නේ. දැන් මේ ගහන්නේ මොකද්ද? කුමක් නිෂ්පාදනය කරනවා සහ කා සඳහා. මොකද්ද උත්තරේ? කුමක් නිෂ්පාදනය කරනවද කියලා කියන්නේ කුමක් විනස් ආදායම් ව්‍යාප්ති රටාවක් විනස් ඉල්ලුම් රටාවක් ජනනය කරන බැවින් ඒවට අනුරූප පොලිසි සම්පත් බෙදා වෙන් කිරීමේ රටාවන්ද වෙනස් වන බැවින් ශිල්ප ක්‍රම නෙමේ ශිල්ප ක්‍රම නිසා වැරදි ඒවා එනේ ප්‍රබල කණ්ඩායම් මත ආදායම් ධන සංකේන්ද්‍ර වීම කියන එක නෙමේ වෙනද පොළ මත විශ්වාසය තිබෙන හැකි කියන ඒවත් ඒව ගන්න හරි බෑ. ඔව් උත්තර අපිට ගන්න වෙන මොකද්ද? උත්තර අපිට ගන්න වෙන්නේ උත්තරාංක එක නේද? උත්තර අපිට උත්තර අංකේ එක තමයි ගන්න වෙන්නේ එක එක. උත්තරේ අපිට එක තමයි ගන්න වෙන්නේ ඈ. වෙනද පොළ ආර්ථිකයක මිලෙහි කාර්යභාරය සරලයි. තක්දා ගහන්න පුළුවන්. මිලේ කාර්යභාරය මිලේ කාර්ය තුනක් තියෙනවානේ සංඥා සපේනවා සලා කරනවා සානු බල සපේනවා ඔව් දීලා තියෙන උත්තර වලින් අපිට ගන්න වෙන්නේ ගන්න පුළුවන් වෙන දරුව මොකද උත්තරංක පහ ගන්න වෙන්නේ හිඟ සම්පත් විකල්ප භාවිත අතර බෙදාවෙන් මේ බෙදාවෙන් කළ දෙනවා කියන්නේ මොකද සලාක කිරීම ඈ તો සලාක කරනවට තමයි ඔය බෙදාවෙන් කරලා දෙනවා කියලා කියන්නේ හරි උත්තරාංගේ 54ට 5. හරි ඊට පස්සේ බලමු පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් අභිමතාන් රූපී ප්‍රකාශය. දැන් නම් මේ කොටස් කාලා ගෙවුවා ඇති.
ඔව් දැන් මේ භාණ්ඩයක ඉල්ලුම කරනු ලබන ප්‍රමාණය මිල වෙනස් වීම සහ ප්‍රතිවිරුද්ධ කිය මේ විෂානුබද්ධයි ඒක විෂානුබද්ධයි ඒක විෂානුබද්ධයි ලැප්ටොප් මිල පහළ වැටීම ඒක විෂානුබද්ධයි සුඛෝපභෝග්‍යවල ඉහළ පහළ වැටෙන්නේ විෂානුබද්ධයි ඉන්ධන මිල ඉහළ යාම විදුලි මෝ ඒව විෂානුබද්ධ කාරණා ලබනවා අපර උත්තරේ ගන්න වෙන්නේ නිවාසී මියන් අය කරන ගෙවල් කුරිර රජේ විසින් පාලනය කර කල යුතුයි කියන එක එක්කෙනෙක්ගේ මතය. අම්මතාන් රූපී මතයන් එක්කෙනෙක්ගේ. එහෙනම් ඒක අභිමතාන් රූපී තමයි ඒක ළමයි වැටෙන්නේ ඈ. ඒක අභිමතාන් රූපී වැටෙන්නේ. ඔව්. උත්තර අංක එන්නේ කීයද? උත්තර අංක 4 තමයි එන්නේ. දැන් අපි 56 සාකච්ඡා කරොත් නිෂ්පාදන සාන්දකයක් ලෙස භූමිය මොකද්ද? Sarlai, yanda, deka kama ngeu behagi, oh, pasi kuda berlatih, pas kuda berlatih, kelesi, nispadan hekia wakre mata, kari itu karna arti kaya, sambandin, pahat sadan, kawar aksam, bide meni kari tiga, ni kari tiga han, pokat, ini dahasulah dapol arti kaya kui itu, ini bagian be, eh, widahana, කියන්න බෑ දැන් උත්තර අංක 4 කියන්නෙත් බෑනේ සම්පත් බෙදා වෙන කිරීම කාර්යක්ෂම සෑම විට මත කරගත නොහැකි කියලා කියන්න බෑ ඔව් අපිට ගන්න වෙන දරු උත්තරේ කීයද උත්තර අංක 3 ඔව් උත්තර අංක 3 එහි සම්පත් පූර්ණ සේවා නියුක්තියක් තියෙනවා කියන එක. ඒ කියන්නේ තියෙන පූර්ණ සේවා නියුක්තිය කියලා කියන්නේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයම තමයි. අවම සම්පත් වලින් උපරිම ප්‍රයෝජනයක් කරන් කියන අදහස. හරිද? උත්තර අංක 3 එන්නේ. 58 නිෂ්පාදන හැකිය මායිම් වක්‍රය පෙන්눔 කරන රූප සටහනක ආවස්තික පිරිවැයයි. අහන්න මොකද ආවස්තික මොකද නිරූපණය වෙන්නේ? මම ඔක්ක දැන් කියා දුන්නා නේ. හරි. මං කියා දුන කතන්දරේ මොකද්ද ආ ඔව් 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 නිෂ්පාදන හැකියා මයින් වක්‍රේ බෑම දැක්කද හරි බෑවුමයි බෑවුමයි හරි නිෂ්පාදන හැකියා මයින් වක්‍රේ බෑවුම දැක්කද අහලා තිනවනේ දැන් අපි දැන් ඔය දැන් 2018 ළමයින්ට ඕක හිතාගන්න බැරි එක පාටෙම ඉතින් නැතුව ඇති දැන් අපිට ඒක දන්නවා අපිට ඒක දැන් මේක කරනවානේ හරි එක පාට ළමයින්ට ඕක හිතෙන්නේ නැහැ ඔළුවට හරිද මේ බෑවුම කියලා හරි පහස සඳහන් දයතුරින් මනාව ක්‍රියාත්මක වන ධනේශ්වර දේපල හිමිකාරිත්‍ය පෞත්‍රිකාංශී සතුයි මිල යාන්ත්‍රණය මගින් ක්‍රියාත්මක වෙන්නේ හරි සඳහා අවශ්‍ය වන්නා වූත් විධාන ආර්ථික සඳහා අවශ්‍ය නොවන්නා වූත් කරුණු මොකද්ද එතකොට ධනේශ්වරයකට අවශ්‍ය වෙන්නවලු විධානයකට අවශ්‍ය නැහැලු මොකද්ද මැදගත තීරණ ගැනීම කියන එක නේ මේක ඒක විධානගත එකටයි අදාළ එකනේ සම්පත් හිඟකම හහා සම්පත් හිඟකම කියන එකදී මූලික ආර්ථික ප්‍රශ්නේ අපේ ඒක කියන්නේ ඒක තමයි කේන්ද්‍රීය ප්‍රශ්නේ ඒකකින් මොන කරුණක් එනවා ඒකාධිකාරී ආයතන හහා ආ ළමයි මේ දේපල හිමිකම සුරකීම කියන එක ළමයි මතක තියාගන්න ඒක ධනේශ්වරයේක දේපල ආරක්ෂා කරන්න ඕනේ. දැන් විධානගත ඒකේ දේපල රජයේ සතු නිසා ආරක්ෂා කරන්න දෙයක් නැහැ. එතකොට දේපල හිමිකම සුරකීම තමයි ළමයි උත්තරේ ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඒක තමයි උත්තරේ ඈ. අපි ඩක්කාලා ඉතුරු ටික කතා කරමු. දැන් ඉවරයි. තව ප්‍රශ්න 10ක් වගේ තියෙන්නේ. හරිද? අපි ඔක ඉවර කරමු ඩක්කා. පස්සේ කිසියම් ආයතනයක් සම්පත් බෙදා වෙන කිරීමේ කාර්යක්ෂමතාවය සහිත නිමෝ මට්ටමේ සිටන විට මොකද්ද සම්පත් බෙදා වෙන කිරීමේ කාර්යක්ෂමතාවය ඉන්නවලු ඉන්න විට අන්න හරි ආන්තික අයබාරේ ආන්තික පිළිවෙලට මිල සාමාන්‍ය පිළිවෙලට ආන්තික විසියම් මායතර සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය සහිත සම්පත් බෙදීයාම කාර්යක්ෂමතාවය කි. මොකක්ද උත්තරේ? ආ සම්පත් බෙදීයාමේ කාර්යක්ෂමයිද මොකක්ද අපිට ගන්න වෙන උත්තරේ?
mila sampat bediam dari kata kerja mila anti ke pilih ada samaan yang kira nih mila anti ke pilih ada samaan yang indo na hari terang ke paham hari ini pasti pertanyaan balum api ekke kutumbian hi ayatnyaan hi tirna pilih bandar adine kerana arti ke bidya sastra ekke makanya, suksama, suksama arti kita. Hari, yang orang terima itu nih, yang pas paperan mana atau mana lagi di awal dahan nih. Bumi yang samanya pragdine besaya katte pilih beri. Makanya, yang bumi itu badu, badu, samanya betu. Hari, pragdane lah, dekane. Pragdane itu poli, hari. Poli biasa katte lab, hari badu badu betu poli lab, utrangka hatter, oh utrangka hatter, utrangka hatter, hari turun balum api, pahang sadahan daya turin vidhana, arti ke padhiti kepi penen lakshana kuanne, vidhana katteke tapi penen lakshana samai mukat, vidhana katteke utrangka tunane ed, oh utrangka tuna madde kata salah sum karena tiennau idahana kata ika, ntar salah semakar anu utama ya gollo kriyat maka minni, dan balan nomila bandna perdana ane itu, nomila band kian ane arti kan nomila band tamai, harida lakshana mana ada, hingga mak tiennau nomila band hingga mak ika berarti, awasti ke piringnya nomet, bahir tawa jangan nukar. Tanit nirwacana yam yam pramanayakata satya bhavayak apita therena. Harida satya bhavayak pena namuth dahanne api suvisheshiyekane. Eka suvisheshiyeka vidihata apita ganna wenne nishpad minisa visin nishpadaya karalada baanda yanne naththam aadharaka. 65ta eka thamai apita ganna wenne. Ita passe 6 sama aarthikaya paddhati yakma hingakama pilibanda prashneyata muhuna deema yana prakashayen kavarak adahas veda oh kavarak adahas veda kila hala thiyenawa appen oh mama ek deela thiyena uttare 4 kila hariyata hari samaje seelima sam umana sapuralima taram paladayi sampat pramanava nona bhavaya nona bhavaya ow uttaranka 4 tamai hari namai aya ugulanda uttare hari api 67 giyot nishpadana hakiya vakrayak mata sampat bedaven kirime karyakshamata lakshaya akkaragata haki bonuye sampat bedawin kiri me, ekianne mila antik period samana indo nih. Balan me pasne mila antik period samana mana tena kini ke kocir tenggel di halat iya nama dene. Hari balan rata wahalat indeng, ekamade ekam itu di halat iya nama apa ini nih. Hari heta hatra deka. Balan heta ata arthika vidya pilimanda wajatne wada sampurna keti nirwachane dan onna arthika vidyawa pilimanda eka api gannona mokadda ah dan me 21 ogulan giya avuruddhe papers wala hala thiyene 2021 paper ekame mokadda
තම පුරවැසියන වඩාත් යහපත් තත්ත්වයක් ඇති කිරීම සඳහා සමාජයේ රැකියා අවස්ථා නිර්මාණය කළ හැකි කිසිය දෙයක් නැද්දනි කිරීම. රටවල් ගෝලීය වෙළඳපොළක භාණ්ඩ හා සේවා වෙළඳාම්කරණය කිසිය දෙයක් නැතිවද වර්ධනය කිරීම. පරිසරයට හානියක් නොවන පරිදි නෑ නෑ ඒකට මේ උත්තර තුන නෙමෙයි. සීමිත උමනා අතර අසීමිත සම්පත් බෙදා වෙනකෝ ලබන්නේ කිසිය දෙයක් නැහැ. සීමිත උමනා අතර සීමිත දහ ලබන්නේ කෙසේ දයන්නාද නේද අසීමිත උමනා සපුරාලීම සඳහා හිඟ සම්පත් බෙදා වෙනකොට ලබන්නේ මෙතනින් අහන්නේ ආර්ථික විද්‍යාව වඩා සම්පූර්ණ කෙටි නිර්වචනය අහන්නේ සම්පූර්ණ කෙටි නිර්වචනය ළමයි ආර්ථික විද්‍යාව කියන්නේ මොකද්ද කියලා මේ අහන්නේ एक एक ना एक उत्तर देना नहीं हाथरा नहीं मिलने सीमित हो मना नहीं मिल ला सीमित हो मना नहीं मिल सीमित हो मना दीरा ना पास नहीं अन्य उत्तर अंक हाथरा ना नहीं मिल हाथरा नहीं मिल किने का हाथरा नहीं मिल है हाथरा उत्तर अंक सीमित हो मना किने मिसाइल का बैरा दी අම අපිට මෙතන නිවැරදි උත්තර අපිට ගන්න වෙන්නේ හරිද අසීමිත උමනා සපුරා ලැබීම සඳහා හිඟ සම්පත් බෙදාහරු ලබන්නේ කෙසේද යන්න අධ්‍යයනය කිරීම කියන අපිට තියෙන දේවල් වලින් අපිට ගන්න වෙන්නේ ඒක තමයි උත්තර අංක පහ තමයි අපිට ගන්න වෙන්නේ ඈ උත්තර අංක 68 පහ ගන්න වෙන්නේ හරිද 69 ට යමු නිෂ්පාදන හැකියාව හැකියා පර්යන්තයන් සරලරේඛී වනුයි නිෂ්පාදන හැකියා සරලරේඛී වෙන මොන වගේ අවස්ථාවලද වැඩෙන්නේද නැහැ ආකාර ආවස්තික ආවස්තික පිළිවෙල ස්ථාවර වීම නිසාය සම්පස් සමජාති නොවීම උත්තර අංක අපිට ගන්න වෙන කීයද උත්තර අංක ඔව් 4 4 ඈ එයා මං කියලා දුන්නා බලන්න පහසදාන් කවරක් නිදහස් වෙළඳපොළ ආර්ථිකයේ මූල ලක්ෂණයක්ද කියලා අපෙන් අහනවා. නිදහස් වෙළඳපොළේ පර්ස පර්යන්තය කියන්නේ. ආ. දැන් මෙතනින් අහලා තියෙන්නේ නිෂ්පාදන හැකියා පර්යන්තයන් සරලරේඛී හැකිය කියන්නේ අර වක්‍රයේ නිෂ්පාදන හැකියා වක්‍රය කියලා තේරුම් ගන්නකො යාමෙතන පර්යන්තය කියන්නේ. අර නිෂ්පාදන හැකියා වක්‍රයක් සරලරේඛී වනුයේ ඇයි? අපි යට අගාලා අපි සමස්තයක් විදිහට නම් අදහස ගන්න ඕනේ ඈ හරිනේ පහන් සදහන් කවරක් නිදහස් වෙළඳ පොළක හරි නිදහස් වෙළඳ පොළක ආර්ථිකයේ මූලික ලක්ෂණයක් වේද කියලා අපෙන් අහනවා ආ නිදහස් වෙළඳ පොළ ආර්ථිකයේ මූලික ලක්ෂණය ඔව් ළමයි ඔව් නිදහස් වෙළඳ පොළක පෞද්ගලික මූලික ලක්ෂණ නිෂ්පාදක රජය දැන් නෑ රජය නෑ නෑ නැහැ උත්තරය අංකේ අංක 4 78 අංක 4 හරි අවසන් ප්‍රශ්නේ ශ්‍රමික විභජනයෙන් අත්වන ප්‍රතිලාභයක් නොවන්නේ ශ්‍රමික විභජනයෙන් ඒ කියන්නේ ශ්‍රම විභජනයෙන් අත්වන ප්‍රතිලාභයක් නොවන එක අපෙන් අහන්නේ අතර නොවන එක සම්බලකයි නම්ශීලිතා විහිලියම නොවන එක අහන්නේ භාණ්ඩ හා සේවා උත්තර අංක උගල ගියද්දි කියන්නේ කීයද උත්තර අංක 5 කියලා කියනවා ඔව් නවෝත්පාදුන් හඳුන්වලා එනවා පළදායිතාව ඉහළ යනවා බාන් ඔව් සම්බලකයි නම්මශීලි 1 2 3 4 හරි ආදායම් සමා අසම සමතාව ඉහළ යෑම ඒක වැරදි. ඒතර උත්තර අංක 71ට 5 තමයි එන්නේ. 71ට උත්තර අංක 5 ඕ ළමයි හොඳයි ඈ. දැන් ඔගොල්ලෝ මං හිතනවා දැන් ඔගොල්ලා දැන් මං ඔගොලුත් එක්ක ළමයි අතරම කිව්වොත් එහෙම 2009 2009 ඉඳලා 2021 මේ දක්වා වෙනකම්ම MCQ ටික සාකච්ඡා කරා. හරිද? එතකොට මම ඒත් එක්ක විග්‍රහ කරන්න ඕන දේවල් කිව්වා. හරිද?
තොට මං ඔගොලන්ට කිව්වා මේ හැඳින්වීම කොටසේ මං ඔගොලන්ට විග්‍රහයකුත් කරා. හරිද? ඊට පස්සේ මම ආපහු ඔයාට මාතෘකා ටික දීලා මම යම්කිසි පොඩි විග්‍රහයක් ලබා දෙන්නම්. හරිද? ලබා දෙන්නම්. එතකොට ඔයා බලන්න ඔයාට මේවා තේ මම මේ කියන්නේ ඔයාට තේරෙනවා නම් ඔයාගේ දැනුම හොඳ මට්ටමක තියෙනවා. දැන් අර මම කියන දේවල්වත් ඔයාලට තේරෙන්නේ නැත්නම් ඔයා තව ටිකක් වැඩිපුර මහන්සි වෙන්න වෙනවා. හරි? හරි මේ මොකද පළවෙනි පාඩම නේද? ඒක දෙවෙනි තුන්වෙනි පාඩම යද්දි ටිකක් ඔන්න ඒ නිකන් තුන්වෙනි පාඩේ ඇරි පොඩ්ඩක් නිකන් සංකීර්ණ ගැටියක් වෙනවනේ. දැන් පළවෙනි පාඩම නම් කරලා කරලා දෙවෙනි පාඩම කරලා කරලා හතරවෙනි පාඩම ගත්තාම පොඩ්ඩක් අමාරුයි වගේ නිකන් නිෂ්පාදන න්‍යාය වගේ. හරිද? ඔන්න නිකන් අමාරුයි වගේ. කියන්නේ කොච්චර කිව්වත් නිකන් තේරෙන්නේ නැහැ වගේ. එහෙම ගැටියක් වෙනවා. හරි? දැන් අපි හිමිටි යමු. හරි? හරි. දැන් දරුවනේ මම ඔබලන් අද දවසේ වැඩසටහන අවසන් කරනවා. හරි මම දැන් මේ සාර්ථකයි ඔයගොල්ලෝ ගොඩක් දේවල් මේ පැය කීපය තුළ චිත්‍රපටි සහ ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. හරි. එහෙනම් දරුවෝ මම අද කළා අපෝ ලබන ඉරිදා යාළුවන්ටත් පොඩ්ඩක් පණිවිඩය කියන්න අපේ වැඩසටහන කියන්න. හරි. මේක ඇත්තටම ගත්තාම 2022 ළමයි ඉලක්ක කරගෙන කරගෙන කරන වැඩසටහනක්. හරිද? දැන් ඔයගොල්ලෝ දන්නවනේ දැන් මේ මේ මෙතන ඉඳන් A level ඉවරන එකම හරි A level ඉවරන එකම සම්බන්ධ වෙන්න පුළුවන්. හරි රුපියල් 3000ක් මුදලක් තමයි විතරයි අය කරන්නේ. හරිද? මේක රෙජිස්ටර් වෙන්න විතරයි. මොකද මම ආයතනයත් එක්ක වැඩ මේ සම්බන්ධ ඉස්සෙල්ලේ අපේ ටීම් එකක් එක්ක වැඩ කරන්නේ. ඒක ලියාපදිංචි ගාස්තුවක් විතරයි අය කරන්නේ. හරි? නිසා මම හිතන්නේ මේ මම දන්නේ මේ ළමයි යම් කිසි ප්‍රමාණයක් ලෙක් වෙලා ගියා මම හිතන්නේ ඒක ලොකු අපරාධයක් කියලා තමයි මම විශ්වාස කරන්නේ මම මේක මේ පන්තිය කියන්නේ එක ළමෙක් හිටියත් මම මේක කරනවා එක ළමෙක් ඉතින් ඉන්නේ මම මේක කරනවා හරි මම මේක රෙකෝඩින් කරනවා නිසා මම අනිවාර්යයෙන්ම කරන්නේ නැහැ පන්තිය උලන්ට නිකන් කරන්නේ නැහැ කියලා නිකන් මේ වගේ අදහසක් වෙලා ළමයි අරුන්නේ සර් කරන්නේ නැති වෙයි එහෙම එකක් නැහැ පන්තිගෙනම කරනවා මේක හරි මම විශ්වාස කරනවා ඔයගොල්ලෝ පොඩ්ඩක් මේ දේවල් ගැන පොඩ්ඩක් යාළුවන්ට පොඩ්ඩක් කියන්න මම ඊළඟ දවසේ තවත් මේක පොඩ්ඩක් සංවර්ධනය කරලා වැඩේ ඔයගොල්ලන්ගේ ගොඩ දානවා අනිවාර්යයෙන්ම හරි එහෙනම් හැමෝටම සුබ දවසක් ආයුබෝවන්